ආයුබෝවන් හැම දිනාටම සුබ සන්ධ්‍යාවක්. කොළඹ හත බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාව අද සුදුවතින් සැරසුණු සුවහසක් බොදු ජනන්ගෙන් පිරී ඉතිරි ගොසින් තිබෙන්නේ මේ සන්ධ්‍යාවේ. ඉතා වටිනා වූ අරමුණක් වෙනුවෙන් තමන්ගේ ජීවිතයට නොලැබෙන විරල අත්දැකීමක් වෙනුවෙන් තුන් සිත පහදවාගෙනයි අද සිවණක් පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිසම මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට ඒකරාශී වී සිටින්නේ. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධත්වයේ සිහිපත් වෙන ලෞතර තථාගතයන් වහන්සේලාට පොදවුණු උත්තරීතර භූමිය දඹදිව මාත්‍යදේශයේ බුද්ධගයා පරිශ්‍රය ඒ වජ්‍රාසනයේ මත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොම ගෞරව ලීලාවෙන් වඩා හිඳුවා මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ අප සිටින මේ ධර්ම මණ්ඩපයේ මත බොහොම අලංකාර ලෙසින් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සිහිපත් කරමින් උතුම් වූ බුද්ධගයා පරිශ්‍රය නිර්මාණය කොට තිබෙනවා. බොහොම දැකුම් කළුව රමණීය මේ පුණ්‍ය භූමියේ සිට ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සිසිලස දැනෙන මේ පුණ්‍ය භූමියේ සිට ඒ උත්තරීතර පුණ්‍ය භූමියේ සිදුවෙන කඨින මහා පුණ්‍යෝත්සවය වෙනුවෙන් කඨින චීවරය සම්පාදනය කිරීමේ කටයුතු පැරණි ක්‍රමයට අත්‍යන්තර යොදාගෙන බොහොම ගෞරවයෙන් මේ පුදු බිමේ සිට හෙට පහන් වන තුරාවට රතන සූත්‍රයේ නම් උතුම් වූ දේශනා සජ්ජහායන මැත්තේ සිදු කරන්නටයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඒ අතර ඊට සමගාමීව සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් වූ සුගත චීවරය නිර්මාණය කිරීමේ විවිධ කටයුත්තත් මේ පුදු බිමේ සිට සිදු කරන්නටයි මේ දහස් ගණනක බෞද්ධ ජනතාව බොහොම ගෞරවයෙන් යුක්තව සූදානම් වෙන්නේ. එවැනි වටපිටාවක් තුළ හිතට ධර්මයේ වටිනාකමෙක් කරන්නට ධර්මයෙන් තුන් සිතම පහදවාගෙන දහම් මග නියැලෙන්නට මග කියා දෙනටයි ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ සිට සජීවී ලෙසින් මේ පින්කමට සමගාමීව සිදු කරන්නට අප බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද දවසේදී මේ මහා කාර්යභාරය වෙනුවෙන් නිබන්ධව අපට ශක්තිය වන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක අවසරයි පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේව හැම දිනාම සාදුකාර නාදී මතින් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගන්නා මොහොත ඒ වගේම අද මේ පුදබිමේ මේ උතුම් කටයුත්ත සිදුවෙද්දී ඉරිදා සිත්නෙත් අසපුවේ දායකත්වය දියතනාව විහාර කැලේ දිල්රුක් නිවසේ පදිංචි ජීනෝකා දිල්රුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දරන මොහොතේ මේ උතුම් වූ පින්කමට පාදක වන බුද්ධගයා මහා පිම්බිමේ සිදුවෙන්නා වූ කඨින මහා පිංකමේ දායකත්වය ගැන කටයුතු කරන සමන්ති විමලසේන මහත්මිය ප්‍රසන්ත විමලසේන මහත්මා ප්‍රධාන පවුලේ පින්වතුන් මේ වන විට දැහැත් පිළිගන්වා පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරන මොහොතයි මේ උතුම් ධර්මානුශාසනා වෙනුවෙන් නැගෙන සාදු නාදය මතින් ජීවිතයට ධර්මය නම් මහා ඔසුවෙන් තුන් සිතම සනසා තුන් බියදුරලා කෙරෙන්නා වූ විශාලා මහනුවර සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා වූ උතුම් වූ දේශනාවයි අද සිත්නෙත් අසපුයේ ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්නට සෝදානම් වන ඔබ සාදුකාර පවත්වන්න ගෞරව නමස්කාරයෙන් පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාම
හඬ නගා සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. මේ බුද්ධ ශාසනය තුළ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවා වදාළ බුදුරජාණන් වහන්සේගේ බල සම්පන්නම දේශනාව තමයි උතුම් රතන සූත්‍ර දේශනාව. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව අපි මේ ඉන්න ලෝක ධාතුවේ පමණක් නෙමෙයි, ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී කියන කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් තුල ආඥා පිහිටවපු දේශනාව. ඒ නිසා අපි හැම දිනාම සාදුකාර දෙමින් මේ උතුම් පුණ්‍ය භූමියට ආරාධනා කරමු. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා මේ ලෝක ධාතු ඇසුරු කරගත් දෙව් බඹුන්ට පමණක් නොව දිවි සහස්‍රී ත්‍රි සහස්‍රී කියන කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් මේ උතුම් රතන සූත්‍ර දේශනාව සාදුකාර දෙමින් ශ්‍රවණය කරන්න මේ පිම්බිමට පැමිණෙත්වා, වැඩම කරත්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද මේ මහා පින්කමට කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලා පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයත්, ඒ වගේම සිල්මෑණියන් වහන්සේලා, ඒ වගේම දහස් සංඛ්‍යාත සැදැහැවත් ඔබ හැම දෙනාමත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබ හැම දෙනාටමත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ඉරිදා සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දියතලාව විහාර කැලේ දිල්රුක් නිවසේ පදිංචි ජී ඉනෝකා දිල්රුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ හැම දෙනාටම මේ මහා පිංකම මේ භූමියේ සිදු කරන්න මුල්ුණේ බුද්ධගයා මේ තුන් ලෝකේම තියෙන උතුම්ම පුණ්‍ය භූමිය මත මෙවර කටින මහා පිංකමේ දායකත්වේ බාරගෙන කටයුතු කරන සමන්ති විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මා, දෙවුනි දෙවුමිනි කියන දියණියන්, දෙවින් දම්සිත් කියන පුතණුවන්, ඒ වගේම චන්ද්‍රා පෙරේරා පියාණන්, කුසුමා පෙරේරා මෑණියන්, දීපානි එරංගා කියන සහෝදරියන් ඇතුළු පවුලේ හැම දෙනාමයි මේ මහා පින්කමට මුල්ුණේ. ඉතින් ඒ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණිය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර එදා දඹදිව පැවතුණා එකම පරම්පරාවක්, රජ පරම්පරාවක්. ඒ තමයි බරණැස බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව. ඔබ බොහෝ වෙලාවට බුද්ධ දේශනා ශ්‍රවණය කරනකොට ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙන බොහෝ ජාතක කතාවල අහන්නේ එකල බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ එකම රජ්ජුරුවද කියලා. නෑ, ඒ රජ පරම්පරාවක්. ඒ රජ්ජුරුවන්ගෙන් පස්සේ ඊළඟට රජ වෙන කෙනා හඳින්නුවෙත් බරණැස බ්‍රහ්මදත්ත නමින්මයි. ඔය විදිහට අවුරුදු දහස් ගාණක් පුරා පැතිර ගිය එකම රජ පරම්පරාව තමයි බරණැස බ්‍රහ්මදත්ත රජ පරපුර. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න අවුරුදු දහස් ගාණකට පෙර මේ බරණැස රජකම් කරපු බ්‍රහ්මදත්ත රජුරවන්ට අගබිසවට දරුවෙක් ලැබෙන්න ඉඳලා නියමිත දිනවලට පෙර
දරුවෙක් හැටියට බිහි වුණේ මස් හැදැල්ලක්. දරුවෙක් නෙමෙයි. එදා මේ මස් හැදැල්ල දරුවෙක් හැටියට බිහි වුණාට පස්සේ රජ්ජුරුවන්ට මේක ලැජ්ජාවක්. රජ්ජුරුවන්ගේ ඒ පිරිස කල්පනා කරා, ඒ වෙනකොටත් අදටත් ඉන්දියාවේ මැරුණත් අලු ටික පා කරලා යවන්නේ ගංගානම් ගඟේ. ගඟ තමයි ඔවුන් පූජනීයත්වයෙන් සැලකුවේ. එදා මේ මස් හැදැල්ල භාජනයක දාලා තවත් භාජනයකින් උණුසුම් වෙන විදිහට වැහුවා. වහල භාජනේ සටහනක් තැබුවා, බරණැස්ස බ්‍රහ්මදක්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහනක් තිබ්බා. මේ සටහන දාලා ගඟේ පා කරලා ඇරියා ගංගානම් ගඟ දිගේ. ගංගානම් ගඟ දිගේ බොහෝ දුරක් පාවිලා පාවිලා ගිය මේ මස් හැදැල්ල සහිත භාජනේ දවසක් මහා කැලේ භාවනා කර කර හිටියා ඉරුදිමත් තාපසයන් වහන්සේ නමක්. බොහෝම අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගත්ත ඉරුදිමත් තාපසයන් වහන්සේ නමක්. උදෑසන ගඟට එනවා, මූණකට දෝණී කරගන්න පැම් පහසු වෙන ගඟට එනවා. ගඟට බැහැලා පැම් පහසු වෙනකොට මූණකට දෝණී කරගන්නකොට ගඟේ පාවෙලා පාවෙලා ආපු අර භාජනේ කකුලේ දැවටුණා. බැලුව මොකද්ද මේ භාජනේ? බලනකොට භාජනේ සටහනක් තියෙනවා, බරණැස බ්‍රහ්මදක්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා. ඉරුදිමත් තාපසේක අදිෂ්ඨාන කළ බැලුව මොකක්ද මේ? බලනකොට දේවියට ලැබිච්ච දරුවෙක් හැටියට බිහි වෙන්න හිටපු කෙනා නියමිත දිනවලට පෙර බිහි වෙලා මස් හැදැල්ලා. හැබැයි මේ බමුණ අදිෂ්ඨාන කළ බැලුවා තමන්ගේ ඉරුදි බලයයි චිත්ත ශක්තියයි මේ සියල්ල භාවිතා කරලා මේ මස් හැදැල්ල මෙහෙම්මම භාජනී පිටින් උණුසුම් වෙන විදිහට දින ගණනාවක් තියලා තිබ්බොත් මේ තුලින් මහා පින්වන්ත දරුව දෙන්නෙක් නිර්මාණය වෙනවා. මේ මස් හැදැල්ල සහිත භාජනී අරගෙන ගියා තාපසාරාමයට. අරගෙන ගිහිල්ලා තාපසාරාමේ තියලා උණුසුම් වෙන විදිහට තියලා තිබුණා දින ගණනාවක්. මේ තාපසයන් වහන්සේ ඉරුදි බල සම්පන්න තාපසේ නියමිත දවසේ භාජනී විවර කරනකොට එක මස් හැදැල්ල දෙකට බෙදිලා මේ මස් හැදැල්ලෙන් ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි පුංචි දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙලා අර භාජනී තුල ඉන්නවා. හැබැයි මේ දරුවෝ දෙන්නගේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය විදිහට පහළ වෙච්ච දරුවෝ නෙමෙයි, බිහි වෙච්ච දරුවෝ නෙමෙයි. මස් හැදැල්ලකින් බිහි වෙච්ච නිසා සම විනිවිදගෙන පේනවා. හැම ඊටාම සිනිදුයි. සමතුලින් බලනකොට හැම විනිවිදගෙන මේ නහරවැල් ටික අස්ති හැම විනිවිදගෙන පේනවා. බොහොම පරිස්සමෙන් මේ දරුවෝ දෙන්නා තාපසාරාමේ හදා වඩා ගත්තා. මේ තාපසය බොහොම බල සම්පන්න කෙනෙක්. මොකද කරන්නේ? සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත මේ තාපසයා ඉරුදි බලෙන් තමන්ගේ ලී දහතුව කිරි බවට පත් කරලා මහපොට ඇඟිල්ලෙන් දරුවන්ට සිදුරු කරලා කිරි පෙව්වා කියන. එතකොට සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත ඉරුදිමත් බ්‍රාහ්මණේ. ගමේ මිනිස්සු බැලුවා, දැන් තාපසයන් වහන්සේ ගමට එනවා අඩුයි. වෙන දනන් නිතර ගමට වඩිනවා, පිණ්ඩ පාත එනවා. දැන් තාපසයා මොකද මේ? මිනිස්සු කැලේට ඇවිල්ලා හොයලා බලනකොට දැන් තාපසයාට තාපසාරාමේ මෙන්න පොඩි දරුවෝ දෙන්නෙක් හදා ගන්නවා. ඒ වෙලාවේ ඇහුවා තාපසයන් වහන්සේ, මේ දරුවෝ දෙන්න හදා වඩා ගන්න එක තාපසයන් වහන්සේට කරදරයි, හිරිහැරයි. අපේ ගම්වාසීන් බොහොම සද්ධාවෙන් බොහොම කැමැත්තෙන් මේ දරුවෝ දෙන්න හදා ගන්න අපිට දෙන්න කියලා. තාපසයා කිව්වා, මේ දරුවෝ දෙන්න ඉසේ මිසේ දරුවෝ දෙන්නෙක් නෙමෙයි, රාජකුමාරවරු. බරණැස බ්‍රහ්මදක්ත රජ්ජුරුවන්ගේ අගබිසවට ලැබිච්ච මේ රාජකුමාරවරු දෙන්නේ ගම්වාසීන්ට බාර දුන්නා. ගම්වාසීන් මේ දරුවෝ දෙන්න හදාගත්තා. තරුණ වයසට එනකොටත් අර හැමේ මේ ලක්ෂණේ තිබුණා. හැම විනිවිදගෙන ශරීරේ නහරවැල් මේ අස්ථි ඇතුළ පේනවා. ඉතා සියුම් හැම. ඒ නිසා මේ දෙන්නට මිනිස්සු කියන්න ගත්තා, චවි කියන්නේ හැම. හැම විනිවිදගෙන පේන නිසා නිච්චවි කීවා. පස්සේ ලිච්ඡවීන් බවට පත් වුණේ ඒකයි.
එතකොට නිච්චවි කියලා හැම විනිවිදගෙන පේනවා. අන්නේ නමින් තමයි මේ දෙන්න හැදින්නුවේ. තරුණ වයසට එනකොට කල්පනා කරා මේ දෙන්නගේ හැමේ තියෙන ස්වභාවයත් එක්ක වෙනත් කෙනෙක් විවාහ කරලා දෙන්නත් අමාරු ස්වභාවයක් තියෙන. තරුණ වයසේදී මේ අය එකතු වෙලා මේ දෙන්නම විවාහ කෙරෙව්වා. ඒ දෙන්නට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියලා ඉතිහාසෙ තියෙනවා. එතකොට ඒ කාලේ මීට වඩා ආයුෂ ටිකක් වැඩි කාලයක්. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් බොහෝ කාලයකට පෙර. එතකොට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන්නේ එතන නියුන් දරුවම 32ක් වෙනවා. ඒ ඒ අය අතර විවාහ ගිවිස ගැනීම සිද්ධ වුණා. මේ අයගේ පරපුර වේගයෙන් ව්‍යාප්ත වෙලා ගිය නිසා ඒ අයිටම නගරේ කොටසක් ප්‍රාකාරයක් බැඳලා වෙන් කරලා දුන්නා. දැන් මේ රජ පරම්පරාවක ඥාතිකම් තියෙන රාජ කුමාර පරපුරක්. මේ අයගේ පරපුර එන්න එන්න ව්‍යාප්ත වෙනකොට කාලයක් යනකොට නගරේ තවත් ටිකක් විශාල කරා දෙවනි වතාවට. කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට නගරේ ජනතාව වැඩි වෙලා තුන්වෙනි වතාවටත් නගරේ විශාල කරා. තුන් වතාවක් විශාල කරපු නිසා තමයි මේ නගරයට කියන්නේ විශාලා මහානුවර. එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට ඔවුන් බොහෝම සමගියෙන් තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන ගිය පිරිසක් ලිච්ඡවි පරපුර. ඔවුන් සමෝහාණ්ඩු පාලනයක් හැටියටයි කියනවා තමන්ගේ ප්‍රදේශ පාලනය කරගෙන අරගෙන ගියේ. ඒ කියන්නේ ඒ වෙනකොට ලිච්ඡවි කුමාරවරු 7707 දෙනෙක් එකතු වෙලා හැමෝම සමගියෙන් තීරණ ගන්නවා. සමගියෙන් සාකච්ඡා කරනවා. එක්කෙනෙක් සතියක් ප්‍රධානත්වේ වාඩි වෙනවා. ඊළඟට ඒ අයගෙන් සමගියෙන් තෝරගත්ත තවත් කෙනෙක් ඊළඟ සතියේ වාඩි වෙනවා. මේ විදිහට සමගියෙන් පාලනය කරපු සමෝහාණ්ඩු පාලනයක් තමයි විශාලා මහනුවර ලිච්ඡවීන් තුල පැවතුනේ. හැබැයි පිංගතුණී අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාලේ එනකොට බොහෝම දියුණු වෙලා තිබිච්ච බොහෝ ජනතාවක් ජීවත් වෙච්ච දඹදිවේදා බොහොම ප්‍රසිද්ධ ප්‍රබලම රාජ්‍යයක් බවට පත් වෙච්ච මේ ලිච්ඡවි රාජ්‍යයට බොහොම අවාසනාවන්ත කාලයක් උදා වුණා. විශාල නියඟයක් ඇති වුණා. නියඟේ දරුණු වෙන්න ඇලදොල ගංගා හිඳිලා ගියා. වතුර නැති වෙනකොට මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. මේ නියඟේ දුර්භික්ෂේ නිසාම වසංගත රෝග පැතිරෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට දැන් හොඳ වතුර නැහැ. බොහොම අමාරුවේ මඩ වතුර මේ වගේ දේවල් තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ. කෑම බීම හිඟ වුණා. ගහකොළ මැරීගෙන ගියා. නගරේ මිනිස්සු දුර්භික්ෂයයි වසංගත රෝගයි පැතිරිලා යනකොට මැරෙන ප්‍රමාණය වෙනදට වඩා වෙනදා නගරේ 10-15 දිනක් නම් මැරෙන්නේ දවසට ඒ වෙනකොට 50-100 මැරෙනවා. මැරෙන මිනිස්සු අරගෙන ගිහිල්ලා ඉස්සර මේ වගේ වල්ලනවා ආදාහනි කරනවා නෙමෙයි. සුදු රෙදි කඩ කොතලා ගිහිල්ලා සොහොනක තමයි විසි කරලා දාලා කැලේක විසි කරලා දාන්නේ. දැන් නගරේ මැරෙන පිරිස වැඩි වෙනකොට ඒ අයගේ මලකුණු වල දුර්ගන්ධය මුළු නගරේ පුරාම පැතිරෙන්න පටන් ගත්තා. මේ මලකුණු වල දුර්ගන්ධය පැතිරීගෙන යනකොට මලකුණු ආහාරයට ගන්න අමනුෂ්‍යෝ මේ නගරයට ඇදිලා ආවා. ඈත හිටියේ යුදුන් ගණන් ඈත හිටිය අමනුෂ්‍යෝ මලමිනී වල ඕජාව උරා බොන අමනුෂ්‍යෝ නගරේ පිරුණා කියන. ඔන්න ඔය කාලේ එනකොට විශාලා මහනුවරට දැන් ප්‍රශ්න තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් නියඟය, ඊළඟට රෝග පීඩා, ඊළඟට අමනුෂ්‍ය වදුර. විශාලා මහනුවර තුම්බිය ඇති වුණා කියන්නේ ඒකයි. රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය. එතකොට මේ තුම්බිය ඇති වෙලා එන්න එන්නම මේ තත්ත්වේ දරුණු වෙනවා. සමහර දවස්වලට 100 ගණන් මිනිස්සු මැරෙනවා. මැරෙන පිරිස සමහරු දැන් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙලා අමනුෂ්‍ය වදුරින් මිනිස්සු මැරෙනවා. සමහරු නියඟය නිසා මැරෙනවා, සමහරු වසංගත රෝග නිසා මැරෙනවා. මෙහෙම වෙනකොට මිනිස්සුත් බනින්න ගත්තා ලිච්ඡවි රජවරුන්ට මේ අයගේ තියෙන අධර්මිෂ්ඨකම් නිසා තමයි මේ නගරෙට මෙහෙම වුනේ.
අවසානයේ ලිච්ඡවි රජවරු එකතු වුණා. නගරේ මැද තියෙන රැස්වීම ශාලාවට එකතු වෙලා මේකට විසඳුමක් හොයන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් කරා. මේ සාකච්ඡාවේදී දැන් හැමෝගෙම අදහස් විමසනවා, කොහොමද අපි මේ නගරේ බේරගන්නේ? මේ අවාසනාවන්ත ඉර නමෙන් අපි කොහොමද මිදෙන්නේ? එතකොට සමහරු කිව්වා මේකට යාගයක් කරන්න ඕන කියලා. සමහරු කිව්වා විශාල ගිනි පූජාවක් තියන්න ඕන කියලා. තවත් සමහරු කිව්වා ගවයෝ සිය ගාණක් ගෙනහල්ලා ගවයන්ගේ බෙලි කපලා යාගයක් කරමු කියලා. ඒ අතර සමහරු කියා හිටියා නෑ, අපි නිගණ්ඨනාත පුත්ත උත්තමයා ගෙන්නමු මේ නගරෙට, එතුමාගේ ආශිර්වාදෙ ගමු කියලා. තවත් සමහරු කිව්වා ඊට වැඩිය හොඳයි කියලා සංජේ බෙල්ලට්ටි පුත්ත උත්තමයා, කකුද කච්චායන මක්කලි ගෝසාල, මේ වගේ එක එක සත් ශාස්ත්‍රවරු ගැන කියන්න ගත්තා. ඔය අතර මේ පිරිසේ හිටියා රජගහනුවර බිම්බිසාර රජුරෝ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන කාලේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලේ තමයි ඉසිපතන මිගදායේ වැඩ හිටියේ. දෙවනි වස් කාලේ වැඩ හිටියේ වේළුවනාරාමි රජගහනුවර, බුද්ධත්වයෙන් දෙවනි අවුරුද්ද. ඒ වෙනකොට තමයි විශාලා මහනුවරට මේ අභාග්‍ය සම්පන්න කාලේ උදා වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා වේළුවනාරාමේ ඉඳන් මේ විශාලා මහනුවරට ආපු උපාසකෙක්ගේ පිරිස අතර හිටියා. ඔහු නැකිටලා උතුරු සරුව අතට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රජගහනුවර වේළුවනේ දිසාවට හැරිලා වන්දනා කරා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ඉන්න දිසාවට හැරිලා වන්දනා කරලා කියනවා, ඔය එක එක ශාස්ත්‍රවරු මේ නගරයට ගෙනහල්ලා වැඩක් වෙන එකක් නැහැ. රජගහනුවර වේළුවනාරාමේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍රම දායකයා වෙලා ඉන්නේ බිම්බිසාර මහරජතුමා. ඒ බුදුරජාණන් වහන්සේ අරහං නිකලෙස් කෙනෙක්. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, සම්මා සම්බුද්ධ, විද්‍යාචර්ණ සම්පන්න. උන්වහන්සේට මේ විදිහ අවබෝධඥානයක් තියෙනවා. අවබෝධයට ගැළපෙන චරිතවත් ජීවිතයක් තියෙනවා. උන්වහන්සේ තුල අෂ්ට විද්‍යා 15 චර්ම ධර්ම තියෙනවලු, විද්‍යාචර්ණ සම්පන්න. මේ ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනා, සුගත, මේ ලෝකයේ ගැන විශ්වයේ ගැන පරිපූර්ණ අවබෝධයකින් ඇති කෙනෙක්ලු, ලෝකවිදු. දෙව්මිනිස් ලෝකයාව නිවන පිණිස හික්මවන්න දක්ෂයි. සත්තා දේව මනුස්සාන, ඒ විතරක් නෙමේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව් මිනිසුන්ව නිවන පිණිස ඉරිදි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළා නිවනට හික්මව ගන්නවා. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මීය දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවි ලෝකෙට දේශනා කරන බුද්ධ, මේ සියලු ගුණ දරාගන්න තරම් මහා පින්වන්ත කෙනෙක්. උන්වහන්සේ තබන තබන පියවරක් පියවරක් පාසා මහා පොළොව පිරිසිදු භාවයට පත් වෙනවා. පොළොව සම වෙලා සම්බුදු සිරිපතුල් පිළිගන්නවා. දෙව් මිනිසුන් පවා උන්වහන්සේට සාදුකාර දෙමින් වන්දනා කරනවා. උන්වහන්සේ මේ නගරයට වඩම්මගෙන එමු කියෝ. මේ ටික අහපු ලිච්ඡවි රාජ කුමාරවරු සියලු දෙනාම ඒක මතිකව තීරණය කරා, එහෙමනම් මේ නගරයට අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩම්මමු. මේ විශාලා මහනුවර නගරයට ඇති වෙලා තියෙන තුම්බිය දුරු කරගන්න උන්වහන්සේගේ ඒ ආශිර්වාදය අපිට උපකාර කරාවි. ලිච්ඡවි රජවරු රාජ දූතයන් එක්ක ගිහිල්ලා බිම්බිසාර මහරජතුමා මුණ ගැහුණා. රජ්ජුරුව මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනාව කරා. එදා අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ආරාධනාව පිළිගත්තා. ආරාධනාව පිළිගත්තට පස්සේ රජගහනුවර වේළුවනාරාමේ ඉඳන් ගංගානම් ගඟ දක්වා යොදුම් 5ක දුරක් තියෙනවා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියනවා. මේ දුර බිම්බිසාර රජ්ජුරුව පාර සුද්ධ කරලා සුදු ඇලි අතුරලා කොඩි සේසත් දජපතාක නංවල රජ්ජුරුවන්ගේ රාජ සීමාවේ ඉඳන් ගංගානම් ගඟ දක්වා පාර
බොහොම ලස්සනට සැරසුවා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට වඩින්න. ගංගානං ගඟ දෙපස නාගලෝකේ නාගයන් ගඟ දෙපස සැරසුවා කියනවා. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බඹුන් අහස් කුස සැරසුවා දෙවියන්ගේ දිව්‍යානුභවයේ. ලිච්ඡවී රජවරු රාජකුමාරවරු ගඟේ එතර වුණාට පස්සේ එතන ඉඳන් යොදුන් තුනක දුර තියෙනවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. මේ දුර ලිච්ඡවීන් එකතු වෙලා පාර සරසලා සුදු ඇලි අතුරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට වඩින්න පාර ඒ වෙනකොට සකස් කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ 1250ක සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩි. ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් මහරහතන් වහන්සේලා. උපතිස්ස කෝලිත දෙන්න එක්ක එකතු වෙච්ච 250ක පිරිස සැරියුත් මුගලන් දෙනමත් සමග මේ 1250ක සංඝ පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එදා ගංගානම් ගඟ දක්වා බුදුරජාණන් වහන්සේ මේ දුර වැඩම කරලා මේ ගඟෙන් පැන් එකක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පෙරලා ගත්තා. අරගෙන බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පෙරලා ගත්ත මේ පැන් එක ගඟෙන් ගත්ත පැන් පාත්‍රයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ මත තබාගෙන ඒ බුද්ධ ධම්ම සංඝ කියන රතන සූත්‍රයේ ඒ උතුම් සත්‍යක්‍රියා බලයෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ පිරිත් පැන් මේ නගරයට ඉසිනකොට එක පැන් බිඳුවක්වත් අපතේ යන්නේ නැතුව හමාගෙන ගිහිල්ලා මේ නගරයේ රෝග පීඩාවලින් අමනුෂ්‍යවදුරෙන් ඒ වගේම දුර්භික්ෂය නිසා පීඩාවට පත් වෙලා මරණාසන්නව ඉන්න පිරිසගේ ශරීරය දැවටෙනවා සමගම ඒ සියලු දෙනා බුද්ධානුභවයෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් සුවපත් භාවයට පත්වේවා කියලා අදිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරන්ගේ අතට දෙන ආනන්දය මේ පැම් පාත්‍රය අරගෙන නගරයේ ප්‍රාකාර වලලු තුන වටා යමින් මේ නගරයට විශාලා මහනුවර නගරයේ ඔබ දන්නවා තුන් වතාවක් විශාල කරපු නගරේ නගරයේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිත් පැන් පාත්‍රයේ ආනන්ද හාමුදුරන්ගේ අතට පත් කරා. ලිච්ඡවී රාජකුමාරවරු පිරිසත් සමග ආනන්ද හාමුදුරු නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් ඉහිනවා. හරිම ආශ්චර්යයි මේ පිරිත් පැන් මල් කිනිත්තකින් පිරිත් පැන් නගරයට ඉහිනකොට මේ පැම් බින්දු බුද්ධ අදිෂ්ඨානෙන් අපතයන් නැතුව හමාගෙන ගිහිල්ලා නගරවාසීන්ගේ ශරීරවල දැවටෙනවා සමගම ඒ උතුම් බුද්ධානුභවයෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් ඔවුන් ආශරිමත් ලෙස සුවපත් භාවයට පත් වුණා. ඇඟවල් හිටවල හිටි අමනුෂ්‍යයන් සීසීකඩ දුවන්න පටන් ගත්තා. නගරේ ඉන්න අමනුෂ්‍යෝ සීසීකඩ දුවලා ගියා මිනිස්සු අතහැරලා. වසංගත රෝගවලින් මරණාසන්නව හිටපු අයට ඒ සැනින් සුවපත් භාවයේ ලැබුණා. මේ විදිහට නගරේ වටා පිරිත් පැන් ඉහෙනකොට බුදුරජාණන් වහන්සේ අර මහරහතන් වහන්සේලා සමග ගඟෙන් එතර වෙලා විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැළුණා. මල් වැස්සක්, පිනි වැස්සක්, පොද වැස්සක් මේ විදිහට එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලිලා නියගේ දුර වෙලා ගියා. බුදුරජාණන් වහන්සේත් 1250ක මේ මහරහතන් වහන්සේලා සංඝ පිරිසත් වඩින දෙපසට පමණ වැසි ඇදහැළුණා කියලා සඳහන් වෙනවා. ඒ එක වැහි බිඳුවකින්වත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පීඩාවක් නොවි දෙපසට වැසි ඇදහැළුණා. මුළු නගරේම පිරිසිදු භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තබමින් උන්වහන්සේ පියවරෙන් පියවර නගරයට වඩිනකොට නගරේ තැන් තැන්වල හැංගිලා හිටිය නගරේ මලකුණු ආහාරයට ගන්න නගරයට ආපු අමනුෂ්‍යයන් විශාලා මහනුවර නගරයේ පැත්තවත් නොබලා තමන් ආපු ප්‍රදේශවලට දුවලා ගියා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග වැඩම කරේ විශාලා මහනුවර නගරේ මැද තියෙන රැස්වීම ශාලාව.
ධර්මයේ සඳහන් වෙන්නේ කූටාගාර ශාලාව. ලිච්ඡවී රාජකුමාරු රාජ්‍ය කටයුතු පිණිස එකතු වෙන ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා, බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේගේ පසුපසින් එකත් පසකින් පසුපසට වෙන්න මහරහතන් වහන්සේලා පිරිස වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ නගරේ පුරා පිරිත් පැන් එහිනකොට මේ සුවපත් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු, ආනන්ද හාමුදුරුවෝ පසුපස පෙරහැරක් වගේ මිනිස්සු එකතු වෙන්න ගත්තා. හරිම ආශ්චර්යයි. මොකද මේ යන් යන් කියලා මේ පිරිස පෙරහැරක් වගේ ආනන්ද හාමුදුරුවෝ පසුපසින් විශාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි භූමියට පැමිණුණා. නගරේටම පිරිත් පැන් ඉහගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආනන්ද හාමුදුරුව එනකොට, ආනන්ද හාමුදුරුව පසුපසින් ආපු මේ විශාල ජනතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉදිරිපසට වෙන්න හරියටම කෙලින් වාඩි වෙන්නේ නැතුව එකත් පසකින් වාඩි වුණා දෙපසට වෙන්න. එදා තමයි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔතනදි තමයි කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු මේ බලවත්ම දේශනාවන උතුම් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. පිංගතුනි, මේ රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ගාථාවන් රැසක් සඳහන් වෙනවා. මේ හැම ගාථාවකින්ම බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කරන්. මේ රතන සූත්‍ර දේශනාව ආරම්භ වෙනකොට පළවෙනි දෙවනි කියන ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ට ආරාධනයක් කරනවා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සිටින මේ ලෝක ධාතුවේ දෙවියන්ද, දිවි සහස්‍රී, ත්‍රිහි සහස්‍රී කියන කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ට බුදුරජාණන් වහන්සේ මුලින්ම ආරාධනයක් කරා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලෙක්කි, සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං, තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය, දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අප්පමත්තා. මේ ගාථාවන්ගේ සඳහන් වෙන්නේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලෙක්, අන්තරීක්ෂේ මේ අහසේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. සබ්බේව භූතා සුමනා භවන්තු, මේ හැම දෙනාම, මේ සියලු සත්වයන් ගැනම, මේ මනුස්ස වර්ගයා ගැනම මෛත්‍රී සිත් ඇති කර ගනිත්වා. අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සූදානම් වෙන මේ උතුම් දේශනාව සාදුකාර දෙමින් දෙව් බඹුන් අසත්වා. මේ දේශනාව අහන දෙව් බඹුන් තස්මාහි භූතා නිසාමේත සබ්බේ මිත්තං කරෝත මානුසියා පජ, මේ මනුස්ස වර්ගයන් ගැන මිත්තං කරෝත මෛත්‍රී සිත් ඇති කරගෙන දෙව් බඹුන් මේ මනුස්ස වර්ගයාව ආරක්ෂා කරන්, මේ මිනිස්සුන්ට දෙවියන්ට කියනවා පිහිට වෙන්න. ඒ වගේම දිවා චරත්තෝච හරන්තියේ බලින් දවල් රැ දෙකේ මේ මිනිස්සු ගුණධර්ම පුරමින් සිල් සමාදන් වෙමින් ධර්මිෂ්ඨව ජීවත් වෙමින් තමන් රැස් කරගන්න පින් දෙවියනු සිහිපත් කළ දෙවියන්ටත් පින් දෙනවා. ඒ නිසා තස්මාහිනේ රක්ඛත අප්පමත්තා, දෙවියනේ මේ මිනිස්යන් අප්‍රමාදීව දෙවියන්ගේ දේවානුභාවයෙන් ආරක්ෂා කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවනි කියන ගාථා දෙකෙන් දෙව් බඹුන්ට ආරාධනයක් කරා. මේ ආරාධනේ කරනකොට එදා කූටාගාර ශාලාව පිහිටි භූමිය අතුරු සිදුරු නැතුව අහස් කුස කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ එදා මේ භූමියේ රැස් වෙලා ඉන්න දහස් ගණන් භික්ෂූන් වහන්සේලා, නගරේ හිටපු නගරවාසී ලක්ෂ සංඛ්‍යාත නගරවාසීන්ටත්, අහස් කුස පිරිලා ඉතිරිලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ටත් මේ දේශනාව ආරම්භ කරනවා. යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං, නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාවේ සඳහන් වෙන්නේ පළවෙනි ගාථාව බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගැන.
යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ ස්වායන් රතනම් පනීතං. යම් වස්තුවක් ඇද්ද මෙලව හෝ වෙනත් ලෝකයක හෝ යම් කිසි වටිනා කියන වස්තුවක් තියෙනවනං ඒ සියල්ලට වඩා බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. නොනෝ සමං අත්ති තථාගතේන, බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් වටිනා වස්තුවක් මෙලවත් නෑ වෙනත් ලෝකයකත් නෑ. මේ ලෝක ධාතුයේම කෝටි ලක්ෂයක් සක්වල වෙන කොහෙවත් බුදුරජාණන් වහන්සේ හා සම කරන්න පුළුවන් වටිනා වස්තුවක් මේ කොහෙවත් නෑ. ඉදම්පි බුද්දේ රතනම් පණීතං, මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් මේ බුද්ධානුභාව බලයෙන් හැම දෙනාටම යහපතක්ම වේවා කියලා ආශිර්වාදයක් කරමින් සත්‍යක්‍රියාව කරා. ඊළඟ ගාථාවෙන් සඳහන් වෙන්නේ ධර්ම රත්නේ ගැන. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කයං කියන්නේ මේ ක්ලේශ ධර්මයන් දුක ෂේ කරන, විරාගං කියන්නේ නොයල්ම ඇති කරන, අමතං අමූර්ත වූ නිර්වාණයට කියන නම, අමතං පනීතං කියන්නේ ප්‍රනීත, මේ නිවන තරං ශ්‍රේෂ්ඨ දෙයක්. යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ, ඒ සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ දේශනා කරපු මේ නිවන් මගට සම කරන්න පුළුවන් ධර්ම මාර්ගයක්. නතේන ධම්මේන සමත්ති කිංචි, මේ ලෝකෙ වෙන කොහෙවත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සම කරන්න පුළුවන් දෙයක් මේ ලෝක ධාතුවේ වෙන කොහෙවත් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං, මේක තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල තියෙන ආශ්චර්ය. ඒතේන සච්චේන සුවත්ති මෝතු, මේ සත්‍යානුභවයෙන් මේ ධම්මානුභව බලයෙන් හැම දිනාටම යහපතම වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නී සුචින් සමාධි මානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිවනට උපකාර කරන සමාධියක්, සම්මා සමාධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද? ඒ සමාධිය තමයි ආනන්තරික සමාධිය. සමාධි මානන්තරිකඤ්ඤමාහු, ආනන්තරික සමාධිය බුදුරජාණන් වහන්සේගේ නිවන් මගේ පෙන්න. ලෝකේ සමාධිය වඩන අය එදත් හිටියා. ආලාර කාලාම උද්දකරාම පුත්තත් අරූප ධානවලට සමාධි වඩපු අය. හැබැයි සම්මා සමාධියක් වෙන්න නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග හතකින් අනුග්‍රහ ලබන සමාධියක් ඇද්ද, අන්නේ සමාධිය තමයි සම්මා සමාධිය වෙන්නේ, නිවනට අනුග්‍රහ කරන ඒ සමාධිය. මේ සමාධිය ලෝකේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ බුද්ධ ශාසනයක නිවන් මඟ තුල පමණයි. ඉදම්පි ධම්මේ රතනම් පනිතං, මේක තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය, වටිනාකම, වටිනාම මාණික්ය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ ධම්මානුභාව බලයෙන් මේ ධර්මයේ තියෙන සත්‍යානුභාව බලයෙන් හැම දිනාම සුවපත් වේවා, යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවක සංඝයා ගැන. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනේතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා, පුද්ගලයෝ වශයෙන් ගත්තොත් අට දෙනයි. සුවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සුවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සකදාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අනාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අරහත් මාර්ගයේ වඩන පුද්ගලයා, රහතන් වහන්සේලා. පුද්ගලයෝ වශයෙන් ගත්තොත් අට දෙනයි. ඒ වගේම යුගල වශයෙන් ගත්තොත්
හතර දෙනයි. චත්තාරි ඒතානි යුගානි හොන්ති, යුගල හතරයි. ඒ කියන්නේ සෝවාන් මාර්ගඵල එක යුගලයක්, සකදාගාමි මාර්ගඵල තව යුගලයක්, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල යුගල වශයෙන් හතරක් වෙන, පුද්ගලය වශයෙන් අට දෙනෙක් වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, තේ දක්ඛිනේයා සුගතස්ස ශ්‍රාවකා, සුගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දක්ඛිනේය, දන් පැන් පූජා කරන්න සුදුසුයි, පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. ඒතේසු දින්නානි මහප්පලානි, පුංචි දෙයක් උන්වහන්සේලා උදෙසා පූජා කරගත්තත් මහප්පලානි, මහත්ඵල මහානිසංස වෙනවා ඒ පූජාව. ඉදම්පි සංගේ රතනම් පණීතම්, මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුළ තියෙන ආශ්චර්ය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, ඒ සංඝානුභාව බලෙන් හැම දෙනාම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යේසුප්ප යුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්ති පත්තා අමතං විගහය ලද්ධා මුදා නිබ්බුතිං බුඤ්ජමාන ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතන සඳහන් වෙන්නේ යේසුප්ප යුත්තා මනසා දල්හේන, සද්ධාවෙන් බුදු සසුනට ඇතුළු වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි, ගිහි සැප සම්පත්, රාජ සැප සම්පත් අතහැරලා, රාජ කුමාරවරු රන් මිරිවැඩි සංගල අතහැරලා, රන් භාජන අතහැරලා, දිව්‍යාංගනාව වගේ රාජ කුමාරිකාවරු අතහැරලා විමුක්තිය පිණිස මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. බොහෝ භික්ෂු භික්ෂුණීන් තමන්ගේ ගිහි සැප සම්පත් කුඩා වූද මහත් වූද ඥාති පිරිස අතහැරලා මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස, තේ පත්ති පත්තා අමතං විගහය, ටිකෙන් ටික උතුම් අමෘත වූ නිවන කරා ගමන් කරනවා. ලද්ධා මුදා නිබ්බුතිං බුඤ්ජමාන, ඒ අය අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පිළිවලින් නිවන් මගේ ඇතුළට ගමන් කරලා අමෘත වූ නිවන සාක්ෂාත් කරගන්නවා, මාර්ගඵල ලබා ගන්නවා. ඉදම්පි සංගේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ තමයි සංඝයාගේ තියෙන ආශ්චර්ය බුද්ධ ශාසනය. මේ සංඝානුභාව බලයෙන් හැම දෙනාටම යහපතම වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්භි වාතේ බිහ සම්පකම්පියෝ තතූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යතින්ද කීලෝ පටවින් සිතෝසිය, මේ මහ පොළොවේ ගැඹුරට හාරලා හිටෝපු ගල් කණුවක් තියෙනවා. සතර දිගින් චතුබ්භි වාතේ බි අසම්පකම්පි, හතර දිසාවෙන් මොනතරම් වේගෙන් සුළං හැමුවත් මේ ගල් පර්වතයේ ඉන්ද්‍ර කීලේ සොලවන්න බෑ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයා අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච, උතුම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, ඒ කෙනාගේ සද්ධාව, ඒ කෙනාගේ අවබෝධය සතර දිගින් එන සුළඟට මහා පර්වතයක් හොලවන්න බෑ වගේ ඒ සද්ධාව කාටවත් සොලවන්න පුළුවන් කමක් නැහැ. ඉදම්පි සංගේ රතනම් පණීතං, මේ බුද්ධ ශාසනය තුළ වැඩ ඉන්න මහා සංඝයාගේ ආශ්චර්යයක් ඒක. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාව බලයෙන් හැම දෙනාම සුවපත් වේවා, මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්ප මත්තා නතේ භවං අට්ඨ මං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගහම්බිර වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන යමෙක් සෝතාපන්න ඵලයට පත්වෙනවද, ඔහු කිසිම විදිහකින් නතේ භවං අට්ඨ මං ආදියන්ති, උපරිම ආත්ම හතක් ඇතුළත නිවන් අවබෝධ කරගෙන සංසාර දුක අවසන් කරනු. නතේ භවං අට්ඨමං ආ, අටවෙනි භවයක උපදිනවා කියන එක නම් සෝවාන් වෙච්ච කෙනෙක් සිද්ධ වෙන්නේ නෑමයි. ඒතේන
ඉදම්පි සංගේ රත්තනම් පනීත. මේ බුද්ධ ශාසනයේ මහා සංඝයා තුළ පවතින ආශ්චර්යමත් දෙයක් මේක. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාව බලෙන් මේ සංඝානුභාව බලෙන් හැම දෙනාම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරනවා. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදච්චිකින්චි චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිඨානානි අභබ්බෝ කාතුං ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සහවස්ස දස්සන සම්පදාය කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණී කරගන්නෝ. සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදච්චිකින්චි. සක්ඛාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණී කරගත්ත සෝවාන් වෙච්ච ශ්‍රාවකයා චතුහ පායේ හිච්ච විප්පමුත්තු සතර පායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. චචාබිඨානානි අභබ්බෝ කාතු, ඔහු අතින් අපායගාමි අකුසලයක් කෙරෙනවා කියන එක කවදාවත් සිද්ධ නොවෙන දෙයක්. ඉදම්පි සංගේ රත්තනම් පනිතම්, මේ තමයි බුද්ධ ශාසනයේ මහා සංඝයා තුළ පවතින ආශ්චර්යය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා, මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ප්‍රමාදයන්හි යම් කිසි පුංචි වැරද්දක් තමන්ගේ ගුණත්, ඔහු ආර්යකාන්ත සීලයක පිහිටපු කෙනෙක්, හැබැයි ප්‍රමාදයකට පත් වෙලා පුංචි අඩුපාඩුවක් තමන්ගෙන් සිද්ධ වුණත් ඔහු ඒ සැනින් තමන්ගේ සිතකයි වචනේ තුලින් පුංචි සිතුවිල්ලකින් තමන් නොමග ගියත් ඒ සැනින් ආයතින් සංවරයේ පිහිට ගන්නවා, ඒ සැනින් ධර්මයේ තුල පිහිට ගන්නවා. පුංචි වරදේ පවා ඔහු බිය දකින කෙනෙක්, තමා අතින් වෙච්ච වරද කවදාවත් සංගවන්නේ නැති කෙනෙක්, වැරදි හංගන්නේ නැහැ. ආයමත් සීලේක පිහිටලා ආයතින් සංවරයට පැමිණිලා නිවන් මාර්ගයේ තුල ගමන් කරනවා. එහෙමනම් මේ උතුම් ධර්මයේ පිහිටන ශ්‍රාවකයෝ සීලවන්තයම්මයි. ඉදම්පි සංගේ රතනම් පනීතම්, මේ තමයි මේ සංඝයාගේ බුද්ධ ශාසනය තුළ තියෙන උතුම්ම වටිනාම මාණික්කය, වටිනාම රත්නය. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාව බලයෙන් මේ සංඝානුභාව බලයෙන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරා. වනප්ප ගුම්භේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතුූපමං ධම්ම වරං අදේසයි නිබ්භානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ගිම්හාන කාලේ එනකොට මල් පිපිලා මුළු පලාතම සුවඳවත් කරනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළු ලෝකයේම ධර්ම රසයෙන් ධර්මයෙන් සුවඳවත් කරනවා. හරියට බඹරු මල් පැණි අරගෙන හැම තැනම යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් නිවන් මඟ ලෝකයට දේශනා කරනවා. නිබ්බානගාමින් පරමංහිත, පරමහිත පිණිස පවතින නිවන් මඟ ලෝකේ පුරා පතුරවා හරිනවා. ඉදම්පි බුද්දේ රත්නම් පණීතං, මේක බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මුළු ලෝකයාටම, දෙව්මිනිස් ලෝකයාටම නිවන් දොර විවර වෙනවා. මේ උතුම් බුද්ධානුභාව බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. හැම දෙනාම සුවපත් වේවා, හැම දෙනාටම යහපතම උදා වේවා කියලා ආශිර්වාද කරා. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. වරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ලංගෙම ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤු
සියලු ධර්මයන්ම අවබෝධ කරගත්ත කෙනෙක්, වරදෝ ශේෂ්ඨ මඟ ලෝකයට කියා දෙන කෙනෙක්, අනුත්තරෝ ධම්ම වරං අදේශයි, ඒ අනුත්තර වූ ඒ ධර්මයේ ලෝකයට දේශනා කරන්නා වූ ඉදම්පි බුද්ධේ රතනම් පනීතං, ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාව බලයෙන් ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ හැම දෙනාම සුවපත් වේවා, හැම දෙනාටම යහපතම උදා වේවා කියලා ආශිර්වාද කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවසාන ගාථාව තමයි කීනම් පුරාණං නවන් නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්ප දීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. කීනම් පුරාණං, පෙර කර්ම ශේ කරලා රහතන් වහන්සේලා ගැන එතන කියන්නේ, මහරහතන් වහන්සේලා කියන්නේ පැරණි කර්ම සියල්ල ශේ කරපු පිරිසක්. නවන් නත්ති සම්භවං, අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම සකස් කරන්නෙත් නැහැ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින්, උන්වහන්සේලාගේ හිත විඥානේ අනාගතේ භවයක් පිණිස ආයමත් තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැහැ. ඒක හරියට තේකීන බීජා අවිරුල්හි ඡන්දා, බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති කරා වගේ. නිබ්බන්ති දීරා යථායම් ප්‍රජීපෝ, බීජයක පැලවෙන ස්වභාවයෙන් නැති කරාට පස්සේ කොච්චර වතුර දැම්මත් කොච්චර පෝර දැම්මත් පැලවෙනවද? පැලවෙන්නේ නැහැ. ඒ වගේ තමයි උන්වහන්සේලා නිබ්බන්ති දීරා යථායම් ප්‍රදීපෝ, ප්‍රදීපයක් පහනක් නිවි යනවා වගේ උතුම් අරහත්වයට පත් වෙලා නිර්වාණ ධාතුවෙන් නිවිලා යනවා. ඉදම්පි සංගේ රතනම් පනීතම්, මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ උතුම්, ඒ උතුම් රත්නය, ඒ උතුම් මාණික්‍ය, ඒ තියෙන වටිනාකම, ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාව බලෙන්, මේ සත්‍යානුභාව බලෙන් හැම දිනාම සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ඔය ගාථා කීපෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරාට පස්සේ, මේ දේශනාව කරලා අවසන් වෙනකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් සක්‍ර දෙවියන් දිව්‍ය ස්වරූපේ මවාගෙන අහසින් පහළට බැස්සා. බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ගාථා තුනක් කිව්වා. සක්‍ර දෙවියන් අවසානි කියන ගාථා තුන තමයි යානීද බුහුතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. මේ අහසේ අන්තරීක්ෂේ රැස් වෙලා ඉන්න ත්‍රිසහසී ලෝක ධාතුයි කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්, ඔබ වහන්සේගේ මේ ආඥාව, මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ මේ ආඥාව අපි ඒ විදිහටම පිළිගන්නවා. ඒ තථාගතං දේව මනුස්ස පූජිතං, දේව් බ්‍රහ්මයන් මිනිස්සු තුන් ලෝකයාම තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු, ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා පළවෙනි ගාථාවෙන් වැඳලා, ඊළඟ ගාථාව කියනවා යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවත්ති හෝතු. මේ අන්තරීක්ෂේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් මමුන් ඔබ වහන්සේගේ මේ දේශනාව ඒ විදිහටම පිළිගන්නවා. ධම්මං නමස්සාමි සුවත්ති හෝතු, ඔබ වහන්සේගේ මුවින් දේශනා කරන ඒ උතුම් ධර්මයටත් අපගේ නමස්කාරයම වේවා කියලා වන්දනා කරා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහන් තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවත්ති හෝතු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් ඔබ වහන්සේගේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව ඒ විදිහටම පිළිගන්නවා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝයාට ද අපගේ නමස්කාරයම වේවා කියලා සාදු කියලා දෙවිවරු සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඔන්න ඔය ගාථා කීපේ සඳහන් වෙන රතන සූට දේශනාව එදා දේශනා කරද්දී 84,000 දෙනා මනුලව මේ දේශනාව අහපු උතුම් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා.
කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් අතර බොහෝ පිරිසක් මාර්ගඵල ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත්ම දේශනාවක් බවට පත් වුණා. පිංගතුනි අද අපි සූදානම් වෙන්නේ මේ බෞද්ධ මහා සම්මේලන ශාලා පුණ්‍ය භූමියට. අද මේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් එකතුනේ. අපි අද රාත්‍රී රතන සූත්‍ර දේශනාව හෙට හිමිදිරි පාන්දර වෙනකන් එක දිගට මහා සංඝරත්නයේ සජ්ජහායනා කරමින් ඔබ හැම දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම මෙතන ඉන්නවා. මේ හැම දෙනාම එකම හඬින් රතන සූත්‍ර දේශනාව එළි වෙනකන් සජ්ජහායනා කරමින් අද අපි සූදානම් වෙන්නේ තව මොහොතකින් මේ තුන් ලෝකේම තියෙන පූජනීයම පුණ්‍ය භූමිය වන බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමියේ සියලු බුදවරු බුද්ධත්වයට පත්වෙන ඒ උතුම් වජිරාසන පුණ්‍ය භූමිය වෙනුවෙන් සුගත චීවරයක් සකස් කරන්න, වජිරාසනිය වෙනුවෙන් චීවරයක් සකස් කරන්න, ඒ වගේ බුද්ධගයා පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ඒ මහා සංඝරත්නයට මෙවර කටින චීවරය පැරණි ක්‍රමයට වියමින් බොහොම ගෞරවාන්විතව සැදැහැවතුන් හැම දිනාම සූදානම් වෙන්නේ ඒ චීවරේ සකස් කරන්. ඉතින් අද දවස පුරා සිදු කරන මේ මහා පින්කම, ඒ වගේම මේ උතුම් ධර්මශ්‍රවණමේ පිණෙන් ලක්වාසී ලුවාසී හැම දිනාටම අපි දන්නවා අපේ රටට නොයෙක් ගම් වතුර නායාම් ස්වභාවික විපත් වලින් පවා නිතර නිතර පීඩා ඇති වෙනවා. ඒ නිසා මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ බුද්ධානුභාව බලෙන්, ධම්මානුභාව බලෙන්, සංඝානුභාව බලෙන් ඔබටත් අපි හැම දිනාටමත් මේ රටටත් ලෝකයටත් යහපතම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. අද සිටනේ තසපුව මේ උතුම් net ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ දියතලාව විහාර කැලේ දිල්රුක් නිවසේ පදිංචි ජී ඉනෝකා දිල්රුක් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ දියතලාව විහාර කැලේ දිල්රුක් නිවසේ පදිංචිව සිට 2017 පෙබරවාරි 28 වෙනි දින හිසේ පිළිකා තත්වයකින් රෝගාතුරු සිට මිය පරලොව ගිය LRM පත්මා ලිලි මෞතුමිය සිහිපත් කරලා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, පරම්පරාගත මිය පරලෝගියේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ ඥාතීන් වගේම ඔබ හැම දිනම කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලෝගියේ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම ජී ඉනෝකා දිල්රුක්ෂි මහත්මියගේ පවුලේ සුජීවත සිටින දියණිය, පුතණුවන්, බෑනා, ලේලිය ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ මහා පින්කමට මුල් වෙච්ච බුද්ධගයා කටින මහා පින්කමේ දායකත්වය බාරගෙන කටයුතු කරන සමන්ති විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මයා ඇතුළු ඒ දරුවන්, පවුලේ ඥාති හිතමිත්‍රාදී හැම දෙනාටමත් ඔබ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. හොඳයි, අපි ධර්මානුශාසනාව එලෙස නිමවටපත් කරන්නේ සතර අපායෙන් හිත මුදවන්නට, ඒ වගේම ආර්යකාන්ත ශීලයෙන් උතුම් වූ ලාභේ ලබන්නට, ඒ වගේම කෝටි ලක්ෂයක් සක්වල ආඥා පැතිරවපු තුම්බිය දුරලපු උතුම් වූ දේශනාව රතන සූත්‍ර දේශනාවයි අද දවසේ අපි හාමුදුරුවන් වහන්සේගේ දේශනාව බවට පත් උනේ. අපි ධර්ම සාකච්ඡාවේදී විශේෂයෙන්ම රතන සූත්‍රය ඇසුරේ ගොඩනැගෙන ප්‍රශ්න ඔබේ හිතේ මතුවන ගැටළු වලට මේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ රැඳී සිටින පිරිසටත්, ඒ වගේම නිවසේ සිටින ඔබටත් වැදගත් වන්නා වූ කාරණා රැසක් සිහිපත් කර දෙන්නට බලාපොරොත්තු වෙන් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන මොහොත අද ධර්මානුශාසනා පැවැතෝ පූජනීය කලිකමවේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්මාවබෝධයම වේවා කියලා හැම දිනම සාදුකාරයන් පවත්වමු. අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ඉනික් පිටිව ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙමු. හොඳයි, අපි නැවත සම්බන්ධ වෙනවා ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන සමග. ඉරිදා සිත්නේ තසපුව අද
බොහොම සුවිශේෂී වැඩසටහනක් ලෙසයි බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්වෙන්නේ. ඊට හේතුව බුද්ධගයා උත්තරීතර පුණ්‍ය භූමියේ සිදුවෙන කඨින පින්කම වෙනුවෙන් ඒ කඨින චීවරය නිර්මාණය කිරීම ප්‍රධාන කොටගෙන, සුගත චීවරය නිර්මාණය කිරීම ප්‍රධාන කොටගෙන අපේ රටේ ඉන්න සිවුදිගින් ඇතුණු ජන ගංගාවක් බෞද්ධ මහා සම්මේලනයේ පුරා විසිරී පැතිරී සිටමින් ධර්ම ශ්‍රවණ කුසලියත් ඇති කරගෙන ඒ මහා පුණ්‍ය කර්මයට දායක වී සිටින මොහොත. එනිසා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි ඒකායන අරමුණකට හිත පිහිටුවා ගන්න ශබ්ද කරන අය පොඩ්ඩක් නිවි හැනහිල්ලේ බණ අහන්න සෝදානම් වෙන්න. අපි ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් ප්‍රවේශ වෙන්නේ ගුණෝපලක්ෂිත අසරණ සරණ මානව හිතවාදී ශාසන ධජ විචිත්‍ර බහනක විචිත්‍ර බහනේ සද්ධර්ම ශ්‍රී වාගීශ්වර කියන උතුම් වූ ගෞරව නාමයෙන් ත්‍රි නිකායෙන් පිදුම් ලැබපු උත්තරීතර හාමුදුරුවන් වහන්සේ නමක් තමයි ගලිගමේ ඥානදීප හාමුදුරුවෝ. උන්වහන්සේ අවියස ඉඳලා බණ අහන්න බොහෝ දෙනා ප්‍රියයි. ඒ දේශවනට ධර්මයේ කියන අමෘතය අවබෝධ වෙන ආකාරයෙන් දේශනා කරන්නට උන්වහන්සේ නිතැතින්ම කටයුතු කරන නිසා ඉරිදා සිත්නේ තසපුව අපේ ශ්‍රාවකිය වහන්නේ අපේක්ෂාවෙන්මයි අදත් ඔබේ දේශවන් ධර්මයටම යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඒ ධර්ම දායාදය මේ රතන සූත්‍රයේ ඇසුරේම සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා. හාමුදුරනේ, අපි බුද්ධගයා මහා පරිශ්‍රය අපේ සමන්ති මහත්මිය, ඒ ප්‍රසන්ත මහත්මිය, අපේ ඒරංග මහත්මිය ඇතුළු මේ පිරිස පවුලේ උදවිය එකතු වෙලා බුද්ධගයා පුණ්‍ය භූමියේ සිට මේ මහා පින්කම සිදු කරන විට ඒ පින්කම වෙනුවෙන් ලංකාවේ අපි බොහොම උනන්දුවෙන් එකමුතු වෙනවා. විශේෂයෙන්ම ඔබ වහන්සේ ප්‍රධාන කරගෙන ඒ වගේම ඔබ වහන්සේ වටා ඒකරාශීවී සිටින අපේ මහා සංගරුවන ඒකරාශී කොට උන්වහන්සේලාගේ අනුශාසනා මැද්දේ එපමණක් නොවේ සදහම් පදනම, ඒ වගේම net fm රේඩියෝව, travel net ආයතනය, මේ සියලු දෙනාම එකට එකතු වෙලා යහපත් සම්මා වෑයමක නිරත වෙන්නට සූදානම් වන මොහොත. හැමදෙරේ අපි අද රතන සූත්‍රය දේශනා කළ නිසා ඒ ඇසුරෙන්ම සාකච්ඡාව ආරම්භ කරමු. අද මධ්‍යම රාත්‍රියේ සිට රැය පහන් වන අතුරාවට දහසක් බුදුන් බුදුවන උදෑසන දක්වා රතන සූත්‍රයයි බෞද්ධ මහා සම්මේලන ශාලාවේ ඉඳලා මේ අන්තරීක්ෂය පුරා විසිරී පැතිරී සිටින දෙව්මඹුන්ගේ ශ්‍රවණයටත් ආශිර්වාදයටත් ලක්වෙමින් දේශනා කරන්නට යෝජනා වී තිබෙන්නේ. හැමදෙරේ අද දවසේ මේ රතන සූත්‍ර දේශනාව තෝරගන්න ප්‍රධාන හේතුවක් ඇති. අපි මේ පිළිබඳව පැහැදිලි කරලා අද මේ සාකච්ඡාවට ප්‍රවේශය ගනිමු. අවසරයි ස්වාමීන් වහන්ස. හැම දිනාටම නැවත වතාවක් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන්, ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන මේ උතුම් රතන සූත්‍රයේ තියෙන ඒ ගුණානුභව බලයෙන් හැම දිනාටම සියලු යහපතම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඇත්තෙම වරුණ, අපි දන්නවා දඹදිව යනවා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දකිනවා කෙනෙක්ගේ සිහිනයක් බෞද්ධයෙක්ගේ. දැන් මෙතන අද දසදහස් සංඛ්‍යාත පිරිසක්, විශාල පිරිසක් බෞද්ධ මහා සම්මේලන භූමියට එකතු වෙලා ඉන්නවා. හැබැයි ඔවුන්ට බුද්ධගයාවට ගිහිල්ලා දඹදිව කඨින මහා පින්කමක් ඇස් දෙකෙන් දැකලා බුදුරජාණන් වහන්සේලා සියලු බුදුවරු බුද්ධත්වයට පත්වෙන ඒ උතුම් වජිරාසන පුණ්‍ය භූමියේ කඨින පින්කමක් සියසින් දකින්න බැරි වෙයි. හැමෝම සමහරු දඹදිව ගියත් කඨින පින්කමක් මුණ ගැහෙන දවසක යන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ඔබට ඒ පින්කමේ පුංචි කොටස්කාරයෙක් බවට හරි ඔබ පත් වෙන්න, ඔබ හැම දිනාටම සාදුකාරයක් දීලා හරි ඒ කඨින චීවර පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට net ආයතනය සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කම කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලා පුණ්‍ය භූමිය අපි සංවිධානය කරේ. ඉතින් අපි ඔබ දන්නවා දැන් අපි රතන සූත්‍ර දේශනාව ගැන, ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණයන් ගැන ධර්ම දේශනාවෙදී සිහිපත් කෙරෙව.
එවගේමයි අපි තව සුළු මොහොතකින් අපි සූදානම් වෙනවා ඊළඟ ධර්ම දේශනාවෙන් පස්සේ අපි තුන් සූත්‍රේ සජ්ජහායනා කරලා එවගේම දෙවිවරු බොහෝම ප්‍රිය කරන මහා සමී සූත්‍රේ සජ්ජහායනා කරලා අපි ආරම්භ කරනවා මෙවර දඹදිව ඒ උතුම් කඨින චීවරයේ වියන කටයුත්ත. හිමිදිරි උදෑසන වෙනකම්ම රතන සූත්‍ර දේශනාව පූජනීය මහා සංඝරත්නයත් සමග මේ හැම දිනාම එකහඬින් සජ්ජහායනා කරමින් තමයි මේ චීවරය සකස් කරන්නේ. වරුණ ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රන් සිවුරක් සකස් කෙරෙනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දවසේ උන්වහන්සේ පිරිනිවන් පාපු දවසේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රත්තරම් පාටින් බැබලිච්ච දවස් දෙක. බුදු කෙනෙක්ගේ ජීවිතයේ අවස්ථා දෙකකදී බුදු සිරුර රත්තරම් පාටින් බැබලිමින් රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දා පිරිනිවන් පාන්න වැඩම කරන ගමනේ එදා කකුත්තා නදියෙන් පැම් පහසු වෙලා බුදුරජාණන් වහන්සේ ගොඩට වැඩම කරලා ගහක් යට වැඩ ඉන්නකොට කුක්කුස මල්ල කියලා ආලාර කාලාමගේ ශ්‍රාවකයෝ දෙන්නෙක් එතනින් යනවා කරත්තවල නැගලා. එහෙමයි. එතකොට මේ දෙන්න දැක්කා බුදුරජාණන් වහන්සේ ගහක් යට විවේකයෙන් වැඩ ඉන්නවා දැක්කා. ඉරියව්ව දැකලා පැහැදුණා. පැහැදිලා කරත්තෙන් බැහැලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග බොහෝම සතුටු සාමීචයෙන් කතා බස් කරා. මෙහෙම කතා බස් කරලා පැහැදිලා කියනවා ස්වාමීනි අපි ළඟ තියෙනවා රන් නූලෙන් වියපු රත්තරම් පාට වස්ත්‍ර දෙකක්. අපි කැමති තථාගත බුදුරජාණන් වහන්සේට මේ රන් නූලෙන් වියපු රන්වන් පාට වස්ත්‍ර දෙක පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා කුක්කුස මල්ල එකක් තථාගතයන් වහන්සේට පූජා කරන්න. අනික මේ ආනන්දට පූජා කරන්න කියලා. කුක්කුස මල්ල එක සිවුරක් බුදුරජාණන් වහන්සේට පූජා කරා. අනික් චීවරේ ආනන්ද හාමුදුරන්ට පූජා කරා. එතනදී බුදුරජාණන් වහන්සේ ඇඳගෙන හිටිය සිවුර ඉවත් කරලා අර රත්තරම් පාට රන් නූලෙන් වියපු සිවුර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පොරෙව ආනන්ද හාමුදුරු. මේ සිවුර පොරවනකොට බුදුරජාණන් වහන්සේගේ හැම වර්ණේ වෙනස් වෙලා ගිනි අඟුරු පාට රශ්මියකින් රත්තරම් පාට වෙලා රන්වන් ආලෝකයක් බුදු සිරුරෙන් විහිදෙන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරු අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා. ආනන්ද හාමුදුරු කවදාවත් දැකලා නැහැ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ රත්තරම් පාට වෙලා රන්වන් පාටින් බැබලෙනවා. රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද හාමුදුරු වැඳලා කියනවා සාමීනි හරිම ආශ්චර්යයි. මම කවදාවත් දැකලා නැහැ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ වගේ රත්තරම් පාට වෙලා රන්වන් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ අවස්ථා දෙකකදී බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රත්තරම් පාටින් රන්වන් ආලෝක විහිදෙනවා කීවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාටත් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර රත්තරම් පාටින් රන්වන් ආලෝකයන් විහිදෙනවා කීවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද එදාටත් බුදු සිරුර රත්තරම් පාටින් රන්වන් ආලෝක විහිදෙමින් රත්තරම් පාටින් බැබලෙනවා. ආනන්දේ අද රාත්‍රියේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා එතනදී දේශනා කරනවා. එතකොට අපිට පේනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසත් බුද්ධත්වයට පත්වෙච්ච දවසේ බුදු සිරුර රත්තරම් පාටින් බැබළුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් රන්වන් පාට ආලෝක විහිදුණා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ලෝකේ පහළ වෙන සියලු බුදවරු බුද්ධත්වයට පත්වෙන්නේ වජිරාසන පුණ්‍ය භූමිය මතදීමයි. බුද්ධගයා වජිරාසනී කියන්නේ අවිදහිත පුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම බුදු වෙන පුණ්‍ය භූමිය. එහෙමනම් අපි දන්නවා හැම බුදු කෙනෙක්ම අසම සමයි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ගුණෙන් ඥාණයෙන් හැකියාවෙන් ප්‍රඥාවෙන් බුද්ධ ගුණයන්ගෙන් සමානයි. ලෝකේ අනිත් අයත් එක්ක අසමානයි. ඒ නිසා බුද්ධගයා පුණ්‍ය භූමියේ බුදු වෙච්ච සෑම බුදු කෙනෙක්ගේම බුදු සිරුර බුදු වෙන දවසේ රන්වන් පාටින් බැබලිමින් රත්තරම් පාට ආලෝක විහිදුණා. ඒ නිසා අපි මේ භූමියේ තව සුළු මොහොතකින් සූදානම් වෙනවා. අද බුද්ධගයා ඒ මහා විහාරේ
වැඩ ඉන්න ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වජිරාසනේ මත තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කළ තියෙන්නේ. වරුණ වජිරාසන එක කෙළවරක් බුද්ධගයා විහාරය ඇතුලේ තියෙන මේ ප්‍රතිමාවට අහු වෙලා තියෙනවා. මේ ප්‍රතිමා වහන්සේ ගැන සඳහන් වෙන්නේ විශ්වකර්ම දෙවියන් වෙස්වලාගෙන ඇවිල්ලා නිර්මාණය කරලා ගිය ප්‍රතිමාවක් හැටියට. ඒ නිසා මේ උතුම් බුද්ධත්වයට පත්වෙච්ච භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ ඉන්න ප්‍රතිමා වහන්සේට පලන් දන්න ඒ රන් සිවුරු දෙකක් අපි මේ භූමියේ අද සදහැවතුන්ගේ ඒ සාදුකාර මැද්දේ සදහැවතුන් රතන සූට දේශනාව සජ්ජහායනා කරන මැද්දේ ඒ සිවුරු සකස් කරමින් සිවුරු මහාන කටයුත්තේ දෙනවා. ඒ වගේමයි වජිරාසනයටත් අපි චීවරයක් වෙනම සකස් කරනවා. මේ සිවුරු සකස් කිරීමත් සමගම කටින චීවරයත් වියලා සකස් කරන කටයුත්ත අපි ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ මේ භූමියේ සිදු කරන පින්කම ඔබට බුද්ධගයාවට ගිහිල්ලා කටින පින්කමට සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔබ ලංකාවේ ඉන්න අපි දන්නවා මෙතනට අද මේ ඇවිල්ලා ඉන්න බොහෝ දෙනෙක් ලංකාවේ බොහෝ ඊයේ ඉඳන් සමහරු ඇවිල්ලා ඊයේ රාත්‍රිය ඇවිල්ලා මේ ශාලාවේ නිදාගත්ත පිරිසක් හිටිය අද පින්කමට සම්බන්ධ වෙන. සමහරු උදේ ඉඳන් ඇවිල්ලා එක්කෝ ඉන්න තැන් කොහේද ඉන්නේ කන්න ලැබෙයිද නිදාගන්න තැනක් තියෙනවද ඒ කිසි දෙයක් නෙමෙයි මිනිස්සුන්ට තියෙන සද්දාව. ගෙනාපු බෑග් එක හරි ඔළුවේ තියාගෙන ගහක් යට හරි නිදාගන්නේ සාදුකාරයක් දීලා මේ පින්කමට යම් මට්ටමින් හරි දැකලා ඇස් දෙකෙන් සම්බන්ධ වෙන අදහසින්. ඒ නිසා ඔබ හැම දෙනා වෙනුවෙන් තමයි මේ උතුම් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා භූමියේ විශේෂයෙන් net ආයතනයේ travel net ඒ වගේම කළඹ ටෙලිවිෂන් ආයතනයේ එකතු කරගෙන ඒ වගේම ඒ පිරිස සමන්ත විමලසේන මහත්මිය ප්‍රසන්ත විමලසේන මහත්මයා ඇතුළු මේ පවුලේ පින්වතුන් අපේ ශ්‍රී සදහම් පදනමට සම්බන්ධ ශ්‍රාවකයන් බොහෝ පිරිසක් එකතු කරගෙන අද මේ මහා පින්කම මේ භූමියේ අපි සංවිධානය කරන්නට යෙදුනේ. හොඳයි අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේම net අහන ඇත්තෝ ලංකාවේ සතර දිග් භාගයේම මේ භූමියට ඒකරාශී වෙලා ඉන්නවා. මේ බෞද්ධ මහා සම්මේලනයේ අතුරු සිදුරු නැතුව පිරිතිරි ගොස් තිබෙන්නේ. අපේ පසුබිමේ තිබෙන්නේ බුද්ධගයා උතුම් වූ පුණ්‍ය භූමියේ නිර්මාණය. අපේ හාමුදුරනේ මේ බුද්ධගයාවට ඉහළ ආකාශයේ දෙවිවරුන්ගේ දේවරූප අපි දකිනවා. අන්තරීක්ෂයේ ඉඳලා එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මේ තුන්බිය දුරු කරපු රතන සූත්‍රය අහපු දෙවිවරු අදත් වැඩ ඉන්නවද අපේ ආමතුරණේ? ඔව් ඇත්තම වරුණ මං හිතන ඉතාලම වැදගත් දෙයක්. ඔබ හැම දිනම දැන් ඔබ ධර්ම දේශනාවදී ශ්‍රවණය කරා කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් මේ දේශනාව ශ්‍රවණය කරා. ඒ වගේමයි දේශනාව අවසානයේ සක්ව දෙවියන් අහසින් පහලට බැහැලා අවසාන ගාථා තුන කියලා අපි බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේට නමස්කාර කරනවා. මේ දේශනාවේ ආඥාව ඒ විදිහටම පිළිගන්නවා කියලා වන්දනා කරා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අද ඉන්නේ ඔය දෙවිවරුමද කියලා. එහෙමයි. වරුණ ඒ සක්‍ර දෙවියන්මයි අදත් ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වුණා. සක්ක පඤ්ඤ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ උතුම් සෝතාපන්න වෙච්ච සක්‍ර දෙවියන් ඒ වගේම මේ ලෝක ධාතුවේ ඉන්න දෙවිවරු දැන් ඔබට දෙවියන්ගේ කාලය ගැන මම ඔබට පෙන්නන්නම්. දැන් අපි මේ ඉන්නේ මනුස්ස ලෝකෙනේ. මනුස්ස ලෝකේ අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2561ක් අවසන් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2561 ඉවරයි අපිට. හැබැයි මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් ගෙවෙනවා කියන්නේ චාතුම් මහරජික දෙවියන්ට එක දවසයි කියන. එතකොට අපිට අවුරුදු 50ක් ගෙවෙනකොට චාතුම් මහරජික දෙවිවරුන්ට ගෙවෙන්නේ එක දවසයි. ඒ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාම දින 52යි 53 වෙනි දවස මියන්. ඒ කියන්නේ චාතුම් මහරජික දෙවියන්ට බුදුහාමුදුරුව පිරිනිවන් පාලා තාම මාසෙකමාරක් වගේ. මේ මනුස්ස ලෝකේට ආසන්නයෙන් තියෙන්නේ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ පිහිටන්නේ චාතුම් මහරජික දෙවිවරෝ. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් පිහිටන්නේ තවුතිසා දෙවිවරෝ. සක්‍ර දෙවියන් වැඩ ඉන්නේ තවුතිසා දෙවිවරෝ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ගෙවෙනවා කියන්නේ තවුතිසාවේ දෙවියන්ට එක දවසක් කියලා. එතකොට එහෙමනම් තවුතිසා දෙවියන්ට ගත්තොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් දවස් 25 ඉවරයි 26 වෙනි දවසේ යන.
එහෙනම් තවුතිසා දෙවිවරුන්ට තාම බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා මාසයක්වත් නැහැ වගේ 26 වෙනි දවස. එතන ඉඳන් තවත් යදුන් 42000ක් ඉහළින් තමයි යාම දිව්‍ය ලෝකෙ පිහිටන්නේ. මනුස්ස ලෝකෙ අවුරුදු 200ක් යාම දිව්‍ය ලෝකෙ දෙවියන්ට එක දවසක් කියලා. එතකොට අපිට අවුරුදු 200ක් ගෙවෙනකොට යාම දිව්‍ය ලෝකෙ දෙවියන්ට එක දවසයි කියන්නේ ඒ දෙවිවරුන්ට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල දවස් 13යි. සති දෙකක් වගේ. මේ 14 වෙනි දවස යන්නේ දවස් 13යි. එතන ඉඳන් තවත් යදුන් 42000ක් කියලින් තමයි තුසිත දෙව්ලොව තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා තමයි පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගත්තේ. බෝධිසත්වයන් වහන්සේලා 15 වෙනි තුසිත දෙව්ලොව. මනුස්ස ලෝකෙන් අවුරුදු 400ක් තුසිත දෙව්ලොව දෙවියන්ට එක දවසක් කියන. එහෙමනම් ඒ තුසිත දෙව්ලොව දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දැන් දින 7යි. 7 වෙනි දවසේ යන්නේ. ඒ දෙවියන්ගේ කාලෙන් ගත්තෝ සතියක් වගේ. ඊටත් ඉහලින් තියෙන්නේ නිම්මාන රති දෙව්ලොව. මනුස්ස ලෝකෙන් අවුරුදු 800ක් එහෙ එක දවසක් කියන. ඒ දෙවිවරුන්ට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල දවස් 3 වෙනි දවසේ යන්. ඉහළම දිව්‍ය ලෝකේ තමයි මේ ලෝක ධාතුවේ පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ගෙවෙනවා කියන්නේ ඒ දෙවියන්ට එක දවසක්. දවසකුත් පැය 14යි ගෙවිලා තියෙන්නේ පරිනිම්මිත වසවර්ති දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඒ දිව්‍ය කාලෙන් ගණන් හදලා ගත්තොත්. එහෙමනම් අපිට පේනවා එදා බුදුරජාණන් වහන්සේගේ මේ රතන සූත්‍ර දේශනාව අහසේ ඉඳන් සාදුකාර දෙමින් ශ්‍රවණය කරපු දෙවිවරු බෝමාටු දෙවියන්ගේ ඉතං අකනිටා බඹලව දක්වා තව ඉහළට ඉහළට යනකොට ගත්තහම බ්‍රහ්ම දෙවිවරුන්ගේ කාලේ ඊටත් අඩුයි. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ දෙව් බමුන් මේ ලෝක ධාතුවේ විතරක් නෙමේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් අදටත් ඒ දේශනාව ශ්‍රවණය කරපු දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා. එහෙමනම් අපි ඒ දෙවියන්ට ආරාධනා කරමින් ඒ රතන සූට දේශනාව බොහොම සතුටින් බොහොම සද්ධාවෙන් හඬ නගා සජ්ජහායනා කරනකොට බුදු ගුණ දහම් ගුණ සංග ගුණ ඒ දෙවියන් සාදුකාර දිදී එකතු වෙන්නේ නැද්ද අහන්න. එකතු වෙනවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. හොඳයි, මම හිතන්නේ ඔබේ හිතලත් සැනසීමක් උදා වෙනවා ඇති. අපි කරන පින්කම් වටා දෙව් බඹුනොත් මේ අහසේ ඉඳලා මේ පින්කම් වලට ඒක රාශී වෙනකොට. ඒ වගේම අපේ හාමුදුරනේ පිරිත පිළිබඳව මෙම වර්තමානයේ බොහෝ දිනාගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. මා එක්තරා වීඩියෝවක් නැරඹුවා මේ ආසන්න දිනයක හි තිබෙනවා. ඒ පිළිබඳ කරපු පරීක්ෂණයකදී ලංකාවේම පරීක්ෂකවරු තමයි මේ කරලා තිබුණේ. ඒ තිබෙනවා මේ පිරිත් සූත්‍ර දේශනා සජ්ජහායනා කළාට පසුව පිරිත් පැනේ තිබෙන ජලාංශු වක්‍රාකාරව තිබෙනවායි කියලා. ඒ තුළින් මා මේ පාදක කරගත්තේ බොහෝ රෝගවලට ඒ පිරිත් පැනෙන් ආශිර්වාදයේ සුවය ලැබෙනවායි කියන කාරණේ විශේෂයෙන් මෙහි සඳහන් කරලා තිබුණා. ලියුකේමියා වගේ තත්ත්වයන් තුළ ඇති වී තිබෙන රෝග තත්ත්වයන් වලට පිළියමක් ලෙස මේ පිරිත් සූත්‍රවලින් පිරිත් සූත්‍ර දේශනා කළාට පසු ඒ පිරිත් පැන් පානය කිරීමෙන් මහා සැනසීමක් නැත්නම් ඒ රෝගයන්ට යම් සහනයක් ලැබෙනවායි කියන කාරණේ. හමුදුරනේ, දැන් ඊට සමගාමීව මේ රතන සූත්‍ර දේශනාව ඔබ වහන්සේ දේශනා කරන මොහොතේදීම සිහිපත් කළා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පැතිරුවා කියලා. ඒ වගේම අපි දන්නවා තවත් එවැනි සූත්‍ර දේශනාවක් තියෙනවා දසදහසක් සක්වල ආඥා පැතිරවෝ දේශනා. මේ ආදී වශයෙන් බුද්ධ ඥානය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රයේ මෙතරම් පුළුල් ප්‍රදේශයක පුළුල් ස්තරයක පැතිරී තිබෙන්න, ඒ වගේ මේ බුද්ධ ශක්තිය අද දවසේ වෙනකොටත් මේ මොහොත වන විටත් ලෝකයේ පුරා විශ්වය පුරා තවමත් රැඳී තිබෙනවාද කියන කාරණයක්, ඒ වගේම කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ මොකද්ද කියන කාරණයක් අපේ පින්වතුන් දැනගන්න කැමති පිරිතේ බල මහිමයත් එක්ක. ඔව්, ඇත්තෙම ගත්තාම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ, ඒ වගේම බුද්ධ විෂය අචින්ත්‍යයි කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතලා හිතලා අපිට උන්වහන්සේගේ ගුණේ හිතලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. අචින්ත්‍යයි. ඒ වගේම ඍද්ධි විෂය අචින්ත්‍යයි. එතකොට මේ අචින්ත්‍ය වූ බුදු කෙනෙක්ගේ බුදුමුවින් දේශනා කරපු මේ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ මේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටෙව්වා කියපුවහම
අපිට මේ දේශනාවේ පිරිතක තියෙන ආශිර්වාදයේ මෙපමණයි අනික බුදු කෙනෙක්ගේ බුදුමුවින් දේශනා කරපු වචනයි අපි ඒ විදිහටම සජ්ජහායනා කරන්නේ. එහෙමයි. දැන් වරුණ පිරිතක් නම් ඒක බුද්ධ භාෂිතේ පාලියෙන් සජ්ජහායනේ වෙන්නට ඕනේ. දැන් බලන්න රතන සූත්‍රයෙන් මම බණ කීවා. ඕන කෙනෙකුට සිංහලෙන් බණ කියන්න පුළුවන්. දෙමළ දන්න කෙනාට දෙමළෙන් බණ කියන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නවනම් ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන්. හින්දි දන්නවනම් හින්දියෙන් බණ කියන්න පුළුවන්. හැබැයි අපි පිරිත් කියන්නේ බුද්ධ භාෂිතයේ බුදුරජාණන් වහන්සේගේ වචන, ඒ වචන ඒ විදිහටම උච්චාරණය කරමින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. දැන් අපි බණ කියනකොට බණට අපේ වචන ඇතුල් කරන්නේ නැද්ද? අපි ගාථාව කියනවා තමයි, හැබැයි අපේ වචන වලින් අපි විස්තර කර කර කියලා දෙනවා. එතකොට රතන සූත්‍රයේ පැයක් පුරා විස්තර කර කර ඉතිහාස කතා කිය කිය ගාථාවල තේරුම කිය කිය පැය ගාණක් බණ කියන්න පුළුවන් රතන සූත්‍රේ. හැබැයි අපි සජ්ජහායනා කරනකොට ඒ දේශනාව ඒ විදිහටම අපි එක වචනයක්වත් මැදට දාන්න යන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයේ ඒ විදිහටම එදා උන්වහන්සේ බුදුමවින් දේශනා කරපු හැම වචනයක්ම ඒ විදිහටම සජ්ජහායනා කරනකොට ඒ පිරිත් ඒ විදිහටම අහපු දෙව් බමුණ අදටත් ඉන්නවා. ඒ නිසා පිරිතේ ආශිර්වාද ලබන්න නම් අපි පිරිතක් ඒ බුද්ධ භාෂිතයේ ඒ විදිහටම ඒ බුදුරජාණන් වහන්සේගේ භාෂාව, එදා තිබුණේ මාගදී භාෂාව, අද අපි පාලි භාෂාව කියන්නේ, ඒ භාෂාවෙම සජ්ජහායනා වීම විය යුතුයි. ඊළඟට වරුණ මේ පිරිතෙන් වරුණ සඳහන් කරලා ලිඩ රෝග සුවපත් වෙනවා. ඔය විතරක් නෙමෙයි, මැරෙන්න ගිය අය ජීවත් වෙලා තියෙනවා. එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම ආයුවර්ධන කුමාරයාගේ ලහල ඇතිනේ. එහෙමයි. අම්මා තාත්තා දෙන්නටම හිටියා, එකම පුංචි පුතේ, එකම දරුවා. මේ දරුව නැතුව 17 බාරහාර වෙලා වෙලා කාලයකට පස්සේ මේ දරුව ලැබුණේ. දරුව ලැබුණට පස්සේ පුංචි දරුවා වඩාගෙන තමන් බොහොම සද්ධාවෙන් අදහගෙන හිටියා තාපසෙයි, දූපතක හිටපු තාපසෙයි. මේ තාපසයත් ඉර්ධි බල සම්පන්න ඇති තාපසෙයි. ඒ වෙනකොට අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරපු, බොහෝ හිත දියුණු කරපු තාපසයෝ ඉඳලා තියෙනවා බුද්ධ ශාසනයෙන් පිටත්. ඔබ අහලා ඇති ආලාර කාලා මුද්දකරාම පුත්ත. ඒ විතරක් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ බිහි වෙනකොටත් අසිත තාපසයා මනෝමය ශරීරෙන් දිව්‍ය ලෝකෙට යනවා කියන භාවනා කරලා. එතකොට ඒ වගේ එදා හිටිය මේ තාපසයට අනාගතේ වෙන දේවල් පේන තාපසී. මේ තාපසයා ළඟට අරගෙන ගියා මේ පුංචි පුතා අම්මා තාත්තා වඩාගෙන ගෙනහිල්ලා අම්මා තාත්තා වැඳ තාපසයට. වඳිනකොට තාපසයා දීර්ඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරා. අම්මා තාත්තට විතරයි හැබැයි. පුතේ වඳින්න කියලා පොඩි දරුවත් අත් දෙක එකතු කරලා වැන්දෙව්වා. තාපසයා සද්ද නැතුව හිටිය, මොකුත් කීවේ නැහැ. එතකොට මේ අම්මා තාත්තා ඇහුවා, අනේ ඇයි තාපසයන් වහන්ස අපි මේ පුතා එක්කන් ආවේ, මේ අපේ එකම දරුවා, ඔබ වහන්සේගේ ආශිර්වාදේ ලබා ගන්න. එතකොට තාපසයා කිව්වා, කරන්න දෙයක් නැහැ, මට පේන විදිහට නම් මේ දරුවා ජීවත් වෙන්නේ තව දවස් 7යි කියලා. දරුවට මාරකයක් තියෙනවා, දවස් 7කින් ආවිස අවසන් වෙනවා. ඒ නිසා ආශිර්වාද කළා වැඩක් නැහැ කියලා. අම්මා තාත්තා අඬන්න ගත්ත, අනේ අපේ දරුවා බේරලා දෙන්න කියලා. එතකොට මේ තාපසයා කිව්වා, අනාගතේ වෙන දේ මට පේනවා, හැබැයි වළක්වන ක්‍රමී මන් දන්නේ නැහැ කියලා. අන්න සවැත් නුවර ඉන්නවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. උන්වහන්සේ මහා පින්වන්ත කෙනෙක්. උන්වහන්සේ ළඟට මේ දරුවා එක්කන් යන්න කියලා. අම්මා තාත්තා දරුවා වඩාගෙන දුවගෙන දුවගෙන ආව සවැත් නුවර ජීතවනයේට. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලත් දෙමව්පියෝ දෙන්න ඉස්සරලාම අර වගේම අම්මා තාත්තා වැඳා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට ආශිර්වාද කරා, දීර්ඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂ ලැබේවා කිය. පුතේ වඳින්න වඳින්න මේ ඉන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා පුතාව වැඳෙව්වා. අපේ බුදුරජාණන් වහන්සේ නිහඬවම වැඩ හිටියා. දැන් සැකේ අම්මා තාත්තට තවත් වැඩි වුණා, අනේ ස්වාමීනි ඇයි මේ, ඇයි අපේ පුතාට ආශිර්වාද කරන්නේ නැද්ද ඇහුවා. බුදුරජාණන් වහන්සේත් අර කතාව ඒ විදිහටම දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ, මේ දරුවට පෙර සංසාරේ කරපු අකුසල විපාකයක් මත අවිරුද්ධ කියලා යක්ෂයෙක් දරුවා ගොදුරු කර ගන්නවා කියව තව දින 7කින්. ඒක දරුවගේ කර්ම විපාකයක් කිය. අම්මා තාත්තා අඬන්න ගත්ත, අනේ ස්වාමීනි අපේ දරුවට කොහොම හරි බේරලා දෙන්න, අපිට ඉන්නේ මෙච්චරයි, දරුවා බේර ගන්න විදිහක් ඇත්තෙම නැද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ එක ක්‍රමයක් තියෙනවා. දරුවා මැද තියාගෙන එක දිගට
පිරිත් කරන්න කිව රතන සූත්‍ර කියන්න කිව දින හතක් යනකම්. ඉක්මනට අම්ම තාත්තා ගිහිල්ලා පිරිත් මණ්ඩපයක් හැදුවා ගේ ඉදිරිපිට ගමේ මිනිස්සු එකතු කරගෙන. භික්ෂූන් වහන්සේලා වඩම්මලා දරුවා මැද තියාගෙන එක දිගට රතන සූත්‍රයෙන් පිරිත් කරා දවස් හතක් තිස්සේ පිරිත් කිව්වා. ඒ දින හත අවසන් වෙන දවසේ බුදුරජාණන් වහන්සේ පිරිත් මණ්ඩපයට වැඩම කරලා දෙවියන්ට පින් අනුමෝදන් කළා පිරිත් අවසන් කරා. අර පුතාව එක්කන් ඇවිල්ලා වැන්දෙව්වා බුදුරජාණන් වහන්සේට. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් ආශිර්වාදයක් කරා දීඝායුකෝ භවಂತಿ. අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ තියෙනවද ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක්ම ආයුෂ වින්දනය කරනවා කියලා. දෙමව්පියෝ දෙන්නා මේ වෙලාවෙම සාදුකාර දීලා තීරණය කරා ආයුෂ වැඩිච්ච දරුවා ආයු වඩන කුමාරයා කියලා එදා නම තිබ්බා ඒ දරුවට. ආයු වඩන කුමාරයා. මේ කුමාරයා තමයි තරුණ වයසට එනකොට අද අපි වඳිනකොට කියනවා ගාතාවක් අභිවාදන සීලිස්ස කියන ගාතාව. ඔය ගාතාවෙන් බණහලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා අවුරුදු 120ක්ම ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේකේ විස්තරේ සඳහන් වෙන්නේ යක්ෂයෙක් මේ දරුව ගොදුරු කරගන්න බලාගෙන හිටියා පෙර අකුසලයකට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා දරුව මැද තියාගෙන එක දිගට දවස් 7ක් රතන සූත්‍රය කියන්න කියලා. රතන සූත්‍රය කියනකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් අහසේ පිරිලා ඉතිරිලා පිරිත් අහන්න දින 7ේම අහසේ පිරිලා හිටියා කියනවා. ඒ නිසා අර දවස් 7 ඇතුළත යක්ෂයාට ලං වෙන්න බැරි වුණා කියනවා. යොදුන් ගානක් ඈතින් කියනවා යක්ෂයා හිටියේ. දවස් 7 ගෙවුණා කියන්නේ මාරකේ පැන්නා. පෙර අකුසල විපාකේ ගෙවිලා ඉවර වුණා. දරුවගේ පින මතු වුණා. යක්ෂයාට ලං වෙන්න බැරි වුණා මාරකේ පැනගත්තා. එතකොට බලන්න දවස් 7ක් ආයුෂ තිබ්බ දරුවෙක් මාරකේ පැනලා අවුරුදු 120ක්ම ජීවත් වුනේ ඒ රතන සූත්‍රයේ තියෙන පිරිතේ තියෙන ඒ උතුම් ආශිර්වාද බලෙන්. එතකොට අපිට පේනවා අපේ ජීවිතවල අපි කාටත් නොඑක් අපි දන්නේ නැහැ නේ අපිට එන පෙර ලෙඩ රෝග වෙන්න පුළුවන්, නොඑක් කරදර වෙන්න පුළුවන්, පෙර මාරක වෙන්න පුළුවන්. ඒ නිසා ස්වභාවික විපත්වලදී පේවා. දැන් බලන්න රතන සූත්‍රයේ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය තුන් බියම දුරු කරපු බලවත්ම දේශනාව. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත්ම දේශනේ. ඒ නිසා මේ උතුම් රතන සූත්‍රයේ බලය කියන්නේ අපිට වරුණ වචන වලින් කියලා අපි දන්න වචන වලින් විස්තර කළ අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද බුදු කෙනෙක්ගේ බුද්ධ විෂය අචින්තිය. ඒ නිසා අපිට පේනවා අපිට දැනෙනවා මේ දේශනා මේ උතුම් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියන්නේ මහා පුදුම බලයක් තියෙන මේ දේශනාවක්. ඉතින් ඒ නිසා ඒත් එක්ක වරුණ විශේෂයෙන් මේ කටින පින්කමත් එක්ක මම සම්බන්ධ වෙලා ඔබත් එකතු කරගෙන මේ කටයුතු සියල්ල සංවිධානය කරේ මේ තුනුරුවන්ගේ ඒ බලය වගේම මම මේ වෙනකොට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුල අවුරුදු 160ක් ආයු වින්දනය කරමින් වැඩ සිටිය නිරෝගී සම්පත්තියෙන් අග්‍රම බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් විශාල චෛත්‍යයක් ගොඩනගනවා බක්කුල මහා සෑය නමේ. අපි net ආයතනයත් එක්ක එකතු වෙලා මාර්තු මාසේ කැළණි මහා සෑය රද වන්දනා පින්කමක් කරා බක්කුල මහා සෑයට ආශිර්වාද පිණිස. ඒ වගේමයි අපි අප්‍රේල් මාසයේ තුල ලක්ෂ ගණන් සැදැහැවතුන් එකතු කළ රුවන්වැලි මහා සෑය මහා සෑය වන්දනා පින්කමක් කරා බක්කුල මහා සෑයට ආශිර්වාද පිණිස. මැයි මාසයේ අපි සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ලක්ෂ ගණන් සැදැහැවතුන් එකතු කරගෙන බක්කුල මහා සෑයට ආශිර්වාද පිණිස පින්කමක් කරා. ඒ වගේම වරුණ මේ බුද්ධගයා පින්කමටත් අපට සම්බන්ධ වෙන්න පින ලැබුණේ මේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන මේ මහා සෑයටම මේ සියලු පින් ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනාව තුළ. ඒ නිසා ඔබ හැම දෙනාගේම අද මේ සාදුකාර ඒ වගේම බුද්ධගයා පුණ්‍ය භූමියේ සිදු කරන මේ කටින පින්කමේ මේ ලැබෙන පින ඒ උතුම් සුගත චීවර කටින චීවර මේ සියලු පින්කම් වලින් ලැබෙන පින මේ බුද්ධ ශාසනය තුල ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයට අපි ඉදිකරන
හොරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ මම ඉදිකරගෙන යන බක්කුල මහාසෑ ඒ චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් දෙව් බමුණගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි, බක්කුල මහාසෑය අපේ කාලයේ ඉදිවන මේ බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා ශාසන අභිවන්දනාව නැත්නම් ශාසනය නගා සිටුවීම අභිවර්ධනය වෙනුවෙන් කෙරෙන ආ වූ උත්තරීතර වෑයමක්. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කරන උතුම් පින්වතුනි, ඔබට පුළුවන් දායක වෙන්න අද ස්ලැබ් එක දැම්ම නේද අපි හාමුදුරනේ මූලික වශයෙන් ඉදිකිරීමට. ඇත්තම වරුණ අද දවසේ තමයි ධාතු ගර්භ වෙනුවෙන් විශාලම ස්ලැබ් එකක් දැම්මේ. ඇත්තම ස්ලැබ් එකේ ඝනකම අඟල් 10ක්. සාමාන්‍ය ස්ලැබ් එකක් දාන්නේ අඟල් 4 මාරක් පමණ. ඒ නිසා විශාල යකඩ ප්‍රමාණයක් වැය වුණා. net 3ක් වැටුණා. මොකද ධාතු ගර්භයේ ඒ ගර්භය උඩට නැගලා ඔබට චෛත්‍ය ධාතු ගර්භයේ වන්දනා කරන්න පුළුවන් විදිහට තමයි අපි චෛත්‍ය නිර්මාණය කරන්නේ. ඔබ දන්නවා කළුතර චෛත්‍ය රාජානන් වහන්සේ ඔබට ඇතුළට ගිහිලා වන්දනා කරන්න පුළුවන්. හැබැයි මේ බක්කුල මහාසෑ චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තුල අපි හිස්ව නෙමෙයි තියන්නේ. මුළු ධාතු ගර්භයේම බුද්ධ චරිතය, බක්කුල මහරහතන් වහන්සේගේ චරිතය, දිව්‍යතල, බ්‍රහ්මතල මේවා සියල්ල නිර්මාණය කරමින් මුළු ධාතු ගර්භයේම ප්‍රතිමා 350-400ක් පමණ ප්‍රතිමා වලින් නිර්මාණය කරනවා ධාතු ගර්භයේ. ඒ වගේම ධාතු ගර්භයේ මැද රුවන්වැලි මහාසෑය ධාතු ගර්භයේ මැද පිහිටි ආකාරයේ 18 රියන් බැගින් අතු විහිදී ගිය බෝධීන් වහන්සේ නමක් පිහිටි වග රුවන්වැලි මහාසෑය ඉතිහාසයේ තියෙනවා. එතකොට මේ තොරතුරු අරගෙන අපි ධාතු ගර්භයක්, බොහොම ලස්සන ධාතු ගර්භයක් බක්කුල මහාසෑය චෛත්‍ය තුල නිර්මාණය කරනවා. එහෙමයි. ඒ නිසා මෙන්න මේ ධාතු ගර්භයේ ස්ලැබ් එක තමයි අද අපි හොරණ ඒ පුණ්‍ය භූමියේ චෛත්‍ය ස්ලැබ් එක අද දැම්මා. ඉදිරියේ ඔබට චෛත්‍ය උඩට යනකොට පේශාවලු, ඊළඟට ගර්භය, ඊළඟට හතරැස් කොටුව, කොත් කැරැල්ල, කොත චූඩාමාණික මේවා නිර්මාණය කරලා චෛත්‍යයේ පළවෙනි අදියර අපි ලබන වෙසක් පුන් පොහෝ දවසේ හතරැස් කොටුවේ 13 නිදාණෙන් පළවෙනි අදියර අවසන් කළා තමයි ප්‍රතිමා දෙවෙනි අදියර යටතේ ආරම්භ කරන්නේ. ඒ නිසා ඔබට ඉදිරියේ තව බොහෝ කාලයක් තියෙනවා ඔබට ශ්‍රමදාන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේ චෛත්‍ය වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයෙන් සිමෙන්ති කොට්ටකින් හරි ගඩොලකින් අඩුගානේ ශ්‍රමදානයකින් හරි සදහැවතුන්ට එකතු වෙන්න අපි සිහිපත් කරමින් ආරාධනා කරනවා. මම සඳහන් කරන්නම් දුරකථන අංකය මෙතන ඉන්න අයට වගේම මෙතන අයට නම් ගොඩක් හොරුයි. ඒ වගේම net අහන අයටත් හොරුයි. නැවත නැවත සිහිපත් කිරීම පින වැඩෙන කාර්යය. 0.71 86 710 86 0.71 86 710 86 දුරකථන අංකයෙන් ඔබට පුළුවන් විස්තර දැනගෙන මේ උතුම් කටයුත්තට සම්බන්ධ වෙන්න. අපිට තව කෙටි වෙලාවක් තිබෙන. ඊට පස්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාවට වැඩම කරන අතරතුර කඨින චීවරය පැරණි සම්ප්‍රදාන කූලව අත්‍යන්තරය යොදාගෙන එදා කුවේනිය විජය කුමාරය ලංකාවට එනකොට කපු කැටයට හිටිය ආකාරී ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒව නැවත සිහිගන්වමින් ඒ පරණ ඉතිහාසය වර්තමානයටත් අනාගතයටත් ගෙන යමින් ඒ කඨින චීවරය නිර්මාණය කරන්නට ඒ පිරිස බොහොම උනන්දුවෙන් සූදානම්ින් සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම තව කෙටි වෙලාවක් තිබෙන නිසා අපි හාමුදුරනේ රතන සූත්‍ර දේශනාවේ ගාථාවෙන් ගාථාවට ගාථාවෙන් ගාථාවට සත්‍යක්‍රියාවක් කරනවා. සත්‍යක්‍රියාව කොතෙක් බලාත්මකද, කොතර ශක්තියක් තිබෙනවාද කෙනෙකුගේ ඒ අපේක්ෂාවන් සඵලත්වේ කරා යෑමට, සහ රතන සූත්‍රයේ සත්‍යක්‍රියාව වර්තමානයේට තෙලෙසින්ම බලාත්මකව තිබෙනවාද? ඔව්, ඇත්තටම අපිට පේනවා. දැන් බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව අදටත් බලගතුයිනේ. අඟුලිමාල පිරිත එදා දරුවෙක් ලැබෙන්නේ හිටිය අම්මා කෙනෙක් ළඟට ගිහින් කරපු සත්‍යක්‍රියාව. එතකොට අදටත් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා අඟුලිමාල පිරිතේ ආශිර්වාදේ ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කල්පේ පවතින තාක්කල් ඒ දේශනාවේ ආඥාව බලගතුයි. ඒ වගේම වට්ටක පිරිත අපේ බුදුරජාණන් වහන්සේ එදා කරපු අදිෂ්ඨානයකින් නෙවෙයි ගින්න නිවිලා ගියේ. එහෙමයි. පෙර පාරමී පුරණ කාලේ පුංචි වටුකුරුල්ලෙක් වෙලා ඒ භූමියේ එදා වටුකුරුළු කූඩුවක හිටපු වෙලාවේ මේ පුංචි වටුකුරුළු පැටියා පෙර බුදුවරුන්ගේ ඒව සිහිපත් කරා පාරමී පිනකට. අපිට හිතා ගන්නවත් බැයි මේ බුදුවරුන්ගේ විස්තර. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ වටුකුරුළු පැටියෙක් එහෙම කරන්නේ. හැබැයි බුද්ධ විෂය අචින්ත අපි කොහොමද මේ පාරමී පුරණ බෝධිසත්වරුන්ගේ සංසාර ගමන් අපේ නුවණින් හිතලා තර්ක කරන්නේ. එතකොට එදා මේ පුංචි වටුකුරුළු පැටියා අර ලැබුගින්නක් පැතිරිලා එනකොට
තමන්ගේ තත්ත්වය කියනවා. ඒ වෙලාවේ තමන්ගේ වටකුරුළු අම්මා තාත්තා ගින්න එනකොට වේගෙන් පැටිය දාලා පියාඹගෙන ගියා තමන්ගේ ජීවිතේ බේරගන්න. ඒ වෙලාවේ තමන්ට පියාඹ ගන්න අත්තටු ශක්තිමත් නැහැ. හැබැයි අතීත බුදුවරු ගැන සිහිපත් කළා මේ ගින්න ආපසු හැරෙන් කියලා. එදා කරපු සත්‍යක්‍රියාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා අදටත් මේ භූමිය ගින්නෙන් එතන විනාශ වෙන්නේ නැහැ කියලා. ලැව් ගින්නක් පැතිරිලා පැතිරිලා ආවත් එතනට එන ගින්න ආපස්සට නිවිගෙන යනවා කියලා. ඒක තමයි වට්ටක පිරිත තියෙන්නේ. ඊළඟට මත්ස්‍ය රාජ පිරිත ගත්තාම අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජයෙක් වෙලා විලක හිටපු වෙලාවේ නියඟයක් වෙලාවක සත්‍යක්‍රියා කළ වැසි ඇදහැලෙන සැලැස්සුවා. අනික් මත්ස්‍යයන්ගේ ජීවිත බේරගත්තා. එතකොට අපිට පේනවා මේ පාරමී පුරණ කාරේ බෝසතාණන් වහන්සේ නමකට එවැනි ආශ්චර්යමත් ප්‍රතිහාර පාන්න පුළුවන් වුණා. ඒවැ බලය අදටත් බලගතුයි. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක්ගේ ඒ අනන්ත බුද්ධානුභාවේ, ධර්මයේ තියෙන ධම්මානුභාවේ, සංඝ ගුණවල තියෙන ඒ උතුම් සංඝානුභාව බලයෙන් අද අපි මේ කරන මේ සත්‍යක්‍රියාව. රතන සූත්‍ර දේශනාවේ තියෙන්නේ ඒ බුද්ධානුභාව බලයෙන්, ධම්මානුභාව බලයෙන්, සංඝානුභාව බලයෙන් කරන සත්‍යක්‍රියාව. එතකොට අපිට පේනවා ඒ උතුම් සත්‍යක්‍රියාවේ ආඥාව බලය මේ ලෝකෙ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු දේශනය. ඒ නිසා අපිට පේනවා මොනතරම් බලවත්ද කියලා මේ දේශනාවල පිහිටන සත්‍යක්‍රියා බලය. හොඳයි, අපිට ධර්ම සාකච්ඡාවෙන් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. අද ඔබ කොතෙක් පිනක් රැස් කරගත්තාද, පින කුසලයේ බවට පරිවර්තනය කරන්නට සාමාන්‍ය නාගිතාපදානයේ තියෙනවා කටින චීවරයකට සහසම්බන්ධී මේ වටිනාකම අපි හඳුනනට කාල වේලාව මදි. අද නැත්තම් මේ පිළිබඳවත් ඔබට පැහැදිලි කර දෙන්න තිබුණා. අපිට ඉදිරියේදී පුළුවන් සාකච්ඡා කරන්නට ඒ සම්බන්ධව කොහොම නම් එක්ක වරුණ මං හිතන්නේ ඔබ හැමදෙනා අපි නාගිතාපද ආනිසංස ගත්තොත් කල්ප ගණන් සක්විති රජකන් ලබන්න ආනිසංස තියෙන පින. හැබැයි ඉතින් අපි සක්විති රජ වෙන්න ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. මං හිතන්නේ අද මේ කටින පින්කම සිදු කරන ප්‍රධාන කටින පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන සමන්ත විමලසේන මහත්මියගෙන් මං ඇහුවා කොහොමද අපි මේ පින් අනුමෝදන් කරන්නේ. එතුමී සඳහන් කරන්නේ හාන්තුන්නේ අපි හැමදිනාටම අඩුම ගානේ සෝවාන් ඵලයේවත් පත් වෙලා සසර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වේවා කියලාම ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා කටින පින්කමක කටින චීවරයක ඉදිකට තුඩක් තුඩක් ගානේ සක්විති රජකම් පවා ලබන්න තරම් මහා පිනක් හැටියට පින පෙන්නනවා. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ සසර නෙමෙයි, අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිස්සරණ අභ්‍යාසයෙන් මේ කටින චීවර පූජාමේ පිනත්, මේ සුගත චීවර පූජාමේ පිනත්, එළි වෙනකන් රතන සූට දේශනා කරන පිනත්, ඔබටත් මටත් අපි හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධයේ පිණිසම, ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් බවට පත්වේවා කියන නිස්සරණ ප්‍රාර්ථනාව. හොඳයි, නිස්සරණාධ්‍යාශය ඔබේ හද තුළ ගොඩනැගේවා. අපිට අද ධර්ම සාකච්ඡාවෙන් සමුගන්න මොහොතේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේම අපේ සමන්ති විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මා, ඒ වගේ මේ දරුවෝ, විශේෂයෙන්ම දීපාණී රංග මහත්මිය, මේ හැම දෙනාම එකතු වෙලා නෙත් රේඩියෝවත් සහසම්බන්ධ කරගෙන නෙත් රේඩියෝවේ වසර 12කට දශකයකට අධික ගමන් මගේ හැමදෑම අපට ශක්තියක් වෙලා මේ දහම් මග නියැලෙනට ඔබටත් මාවත විවර කරලා දුන්නු පෝෂණීය ගලිකමේ ඥානදීප හාමුදුරුවන් වහන්සේ කේන්ද්‍ර කරගෙන උන්වහන්සේගේ අනුශාසනා මතින් සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන් සොයා යන ගමනක් මේ. ඒ ගුණය වෙනුවෙන් නෙත් රේඩියෝව සමග කලම්බු ටෙලිවිෂන් නාලිකාවත් මාධ්‍යත් වෙල් බැඳගෙන තිබෙනවා. ඒ වගේම ට්‍රැවල් නෙත් ආයතනයේ අපේ සුරංග මහත්මයා අපිට පේනවා ඉස්සරහා ඉන්නවා. ට්‍රැවල් නෙත් ආයතනයත් මේ කටයුත්තේදී මනාසේ දායක වෙලා ඒ ඔක්තෝබර් මාසේ 26, 27, 28 කියන දින තුනේදී දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියේ සිදුවෙන මේ කටින මහෝත්සවය වෙනුවෙන් සමන්ට පුළුවන් හැම ආකාරයකින්ම තුන් සිතම පහදවාගෙන යම් යම් ආකාරයේ කටයුතු වල දායක වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කොටගල කහට අපට අද මේ කටයුත්තේදී ශක්තියක් වෙලා තිබෙනවා දන්සල් පවත්වමින්. ඉතින් ඒත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අද මේ උතුම් පුදබිමේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ ඉඳලා ඉරිදස් සිටනේ තසුපේ දම් සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡාව නිමවටපත් කරන්නේ තව නොබෝ වේලාවකින් රාත්‍රියේ 9
නෙත් FM රේඩියෝවේ ධර්ම දක්ෂිනාවෙන් ධර්මයේ දේශනා කරන පූජනීය වන්දනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබට ඉඩ අවකාශ උදා කර දෙමින් අද ඉරිදා සිට අසපුවට මේ උතුම් සද්ධර්මය අනුශාසනා කරමින් ඔබේ අපේ හිත් ධර්මයෙන් පුරවාලු උතුම් වූ පූජනීය වන්දනීය ගලිකමේ ඥානදීප හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ කරන්නා වූ සියලු කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවයේ උන්වහන්සේට ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය පුළුල් වී මේ ගෞතම ශාසනයේ මුත්තරීතර නිවනේ අයිතිය ලබන්නට අපේ හාමුදුරන් වහන්සේට මේ උදාරතර කුසල් පාරමිතා වේවා කියලා හැමදිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක සිත්නේ තසපු වෙන සමුගෙන ධර්ම දක්ෂිනාව සමග බෞද්ධ මහා සම්මේලන ශාලාවේ සිට උත්තරීතර දඹදිව බුද්ධගයා පුණ්‍ය භූමියේ සිදුවෙන කඨින පින්කමේදී කඨින චීවරය නිර්මාණය කරන්නට සුගත චීවරය නිර්මාණය කරන්නට ඔබ හැම දිනාගේම සිතේ සම්මා ව්‍යායම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.